අයිබුවන් අදත් පාස්කුවිරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයේ සම්බන්ධ කතාවේ දිගුවක් පිළිබඳව තමයි කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. දැන් බෝම්බ ගහපුන් පැත්තක ඉන්නකොට බෝම්බ ගහන එක වලක්වා නොගත්ත පිරිස පැත්තක ඉන්නකොට වෙනම මහවලකරුවෙක් නිර්මාණය කරගෙන යනවා සමාජ මාධ්‍ය සහ මේ කුමන හෝ පාර්ශවයක අන්තේවාසිකයින් එකතු වෙලා. ඒක එක්තරා කූටක් ප්‍රත්‍යක් තිබුණා ඔබ දන්නවා. ඔබත් මගෙන් අහලා තිබුණා කමෙන්ට් කරලත් අහලා තිබුණා. මේ සෝෂල් මීඩියා වල යනවා ಭಾರತ තනකෝන්න මැත්තෙකු විසින් Facebook එකේ දාලා තිබුණු post එකක් සම්බන්ධයෙන්. අවසාන වීඩියෝ දෙක තුනෙන් එකක මම මේ පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරා. සහ මීට වසර ගණනාවකට පෙර වීඩියෝ එකකින් මම දීර්ඝව මේ ගැන පැහැදිලි කරලා තිබෙනවා වෙන කුමක් හෝ කාරණාවක් පිළිබඳව කතා කරන අවස්ථාවකදී. අැතර මේ කවද්ද කිඳ බඳ කොහෙදද කියලා මට මතක නැහැ. ওই වීඩියෝ 500 ගානම බලපු කෙනෙකුට ඒකේ මතකයක් තියෙනවා කලින් එහෙම පැහැදිලි කිරීමක් කරලා තියෙනවා කියලා. කවද්ද කොතනද කියලා මතක නැති වුණාට මට නිශ්චිතව මතකයි මම එහෙම පැහැදිලි කිරීමක් කරලා තියෙනවා කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපේ සමාජය සහ ඒකේ යම් සාධාරණයක් තියෙනවා. හරි. කියන්නේ මං කියන්නේ චෝදකෙින්ට මම චෝදනා කරන්නේ නැහැ. ඒගොල්ලෝ එහෙම හිතන විදිහ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒගොල්ලන්ට එහෙම හිතන්න අයිතියක් තියෙනවා වගේම සත්‍ය මොකක්ද කියන එක ඇත්ත මොකක්ද කියන එක කියන්න මට අයිතියක් තියෙන්නත් ඕන සහ මට ඒ අයිතියත් තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ පිළිගත්තත් නැතත් සත්‍ය හුඟක් පවතින විදිහක් නැහැ. සත්‍ය පවතින්නේ එකයි. එතකොට මම මොකක් හරි එකක් ලිව්වනම් මම මොකක් හරි එකක් කිව්වනම් ඒ කියන්නේ කුමන පදමනේ මේ මත පිහිටා හිඳද කුමන පරමාර්ථයේ පෙරදරිවද කුමන පරිසරයකද කුමන කරුණක් අරඹයාද කියන එක ඒක මම දන්නේ. එතකොට මම කියන දේවල් සහ මම ලියන දේවල් සම්බන්ධයෙන් මට වගේ කියන්න පුළුවන් වුණාට ඒ මම කියන දේවල් සහ මම ලියන දේවල් එක එක පුද්ගලයා තේරුම් ගන්නා විවිධාකාරයට මට වගේ කියන්න බෑ. මම මොකක් හරි එකක් කිව්වම ඒක ඔබේ ගෙදර හතර දිනක් ඉඳගෙන බලනවා නම් ඒ හතර දිනාට හතර ආකාරයෙන් වැටෙන්න පුළුවන්. නමුත් මං කියන ඒවා මං සෑහෙන්න උත්සාහ කරනවා මට කියන්න ඕන එකම සියලු දෙනාට ග්‍රහණය වෙන විදිහට තේරෙන විදිහට මට කියන්න ඕන එකත් තේරුම් ගත යුතු සත්‍ය කාරණාවත් දෙක සමාන තත්වෙහි පිහිටා වැඩේ වෙන විදිහට වැඩේ කරන්න. නමුත් ඔබ දන්නවා සෝෂල් මීඩියා විශේෂයෙන්ම මේ ලියන මාධ්‍යවල පාවිච්චි කරනකොට ආකාර කීපයක් තියෙනවා. දැන් ට්විටර් වගේ එකක ලියන්න පුළුවන් අකුරු සීමාවක් තියෙනවා. සහ ඒ ලියන විදිහක් තියෙනවා. එතකොට YouTube එකේ දීර්ඝව කතා කරන්න පුළුවන් වුණාට Facebook එකට දීර්ඝ වීඩියෝ දැම්මම Facebook එකේ කවුරුත් එහෙම පැය ගණන් විනාඩි 15 20 බලන්නේ නැහැ. Facebook එකට සෙට් වෙන්නේ විනාඩි 1.5 දෙකක වීඩියෝ එකක්. ට්විටර් එකේ අකුරු කීපයක් දාන්න පුළුවන්. Facebook එකේ ඊට වඩා දිගට ලියන්න පුළුවන් සහ හුඟක් දිගට කියවනවා නම් වෙබ්සයිට් එකක් වගේ අරගෙන කියවන්න තමයි පුද්ගලයන් කැමති. එතකොට ඒ වේදිකාවන් වල අපි වැඩ කරනකොට ඒ වේදිකාවන් වල ඒවා දානකොට ඒ වේදිකාවන් පිළිබඳ යම් අවබෝධයක් තියෙනකොට ඒ වේදිකාවට ගැලපෙන විදිහට තමයි ඒවා දාන්නේ. දැන් ඔය කතාව ඔබ දන්නවා. නම් එහෙම නැත්නම් මේ එහෙම අන්ධෝ සංසාරයක් දන්නතු මොකද්ද මු මේ කියන අපබ්‍රංශ කියලා තියෙන කෙනෙකුට යම් පැහැදිලි කිරීමක් එක්ක මම ඉස්සරහට යන්නම්. අප්‍රේල් මාසයේ 15 දිනේදී ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි නෝත්‍රඩෑම් දේවස්ථානයේ ගින්නක් ඇති වුණා. එම ගින්න සම්බන්ධයෙන් එම ගින්න පවතිමින් තිබෙන මොහොතේදී සහ ඉතාම ආසන්න කාලයේදී ඒ කියන්නේ අවසානාත්මක විමර්ශනයකට එළඹිලා මේකට හේතුව මේකයි කියලා සොයාගන්නට පෙර විවිධ පුද්ගලයන් විවිධ අදහස් පළ කරා. ඒ අතර සමහර අදහස් තිබුණා ඉන්ටර්නෙට් එකේ විශේෂයෙන්ම ට්විටර් එකේ මේක දිගට කතා කරා YouTube එක ඇතුලේත් මේක දිගට කතා කරා Facebook එක ඇතුලේ මේක දිගට කතා වුණා මේ පිළිබඳව උනන්දුවක් තියන අය. එතකොට දැන් මෙහෙම එකක් තියෙනවා විදේශ සිද්ධියක් සහ විශේෂ සිද්ධියක් වුණත් ඒක විදේශයක සිද්ධ වෙන සිද්ධියක්. ප්‍රංශය පිළිබඳව යම් උනන්දුවක් නැති හෝ එහෙම නැත්නම් මේ ගින්න පිළිබඳව උනන්දුවක් නැති මේ විදේශ ප්‍රවෘත්ති පිළිබඳව උනන්දුවක් නැති කෙනෙකුට ඒක සිද්ධියක් විතරයි. එතකොට ඒ අය එතනින් එහාට ඒක දිගට හොයාගෙන යන්නේ නැහැ. දැන් මොරොක්කෝවේ භූමිකම්පාවක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ භූමිකම්පාවෙන් විශාල පිරිසක් මැරිලා තිබෙනවා. ප්‍රංශ මාධ්‍ය අද වෙනකොට මේ මොරොක්කෝවේ භූමිකම්පාව පිළිබඳව වැඩිමනක් වශයෙන් කතා කරනවා. වැඩි වෙලාවක් වෙන් කරලා ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ වගේ විෂුවල්ස් හුඟක් පෙන්වනවා. නමුත් අපි දන්නවා ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුල ඒක පොඩි ප්‍රවෘත්ති මේ වටනාකමක් තිබෙන්නේ. ඒ සමීපස්ථභාවය පිළිබඳ තියෙන වැදගත්කම එහෙම නැත්නම් අපි කොච්චර ඒ රට පිළිබඳව හෝ ඒ සිද්ධි පිළිබඳව උනන්දුවක් දක්වනවද කියන එක මත තමයි ජාතික වශයෙන් ප්‍රවෘත්ති තෝරගන්නකොට තෝරගන්නේ. එතකොට අපි පුද්ගලිකව ගත්තම ඒ පුද්ගලිකව අපි කොච්චර උනන්දුද කියන එක තීරණය වෙන්නේ ඒ මත. දැන් අපි හිතමු ඔය ප්‍රංශය වගේ රටක් පැත්තකින් තියලා දැන් තජිකිස්තානයේ වගේ රටක යම් සිද්ධියක් සිද්ධ වුණා. තජිකිස්තානයත් එක්ක මෙලෝ අලබෝලයක සම්බන්ධයක් නැති. තජිකිස්තානයේ ලෝක සිතියමේ කොහෙද තියෙන්නේ කියලාවත් අපට අවබෝධයක් නැති කෙනෙකුට ඒ තජිකිස්තානයේ සිද්ධිය
තවත් එක සිද්ධියක් එක දැක්කත් මෙහෙම උඩට යනවා. එහෙම නැත්නම් YouTube බල බල ඉන්නකොට මේ තජිකිස්තානේ මොකක් හරි එකක් වුණා කියලා. මම ඒක skip කරලා ඊළඟ වීඩියෝ එකට යනවා. එහෙම තමයි ඒක තමයි මනුස්ස ස්වභාවය. එහෙම තමයි අපේ ඔළුව හැඩ ගැහිලා තියෙන්නේ. අපි ආසා කරන අපි දැනගන්න කැමති ප්‍රවෘත්ති වලට තමයි ඒක යන්නේ. නමුත් තජිකිස්තානේ අපි හිතමු පවුලක් ජීවත් වෙනවා. සමන්ගේ සමීපස්තම පවුල. තමන්ගේ අම්මා තාත්තා තජිකිස්තානේ ජීවත් වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ දරුවෝ තජිකිස්තානේ ජීවත් වෙනවා වගේ පවුලකට මේක දැක්කා කියලා. එතකොට ඒගොල්ලෝ මේ වීඩියෝ එක බලනවා. ඒගොල්ලෝ Facebook එකේ හොය හොය බලනවා. Twitter එකේ ගිහිල්ලා බලනවා. වෙබ්සයිට්ස් වල ගිහින් බලනවා මොකද්ද මේ ඉන්සිඩන්ට් එක මොනවද වෙලා තියෙන්නේ මොනවද අලුත් අප්ඩේට්ස් මොනවද ඒ ගැන ලෝකයයි කියන්නේ කියලා. ඔය නොතරම් ගින්න සම්බන්ධිනුත් එහෙමයි. ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අය ඒ පිළිබඳව කතා කරා. සහ ඒ ගැන විවිධ අය විවිධ දේවල් ලිව්වා. පුද්ගලික මම කලින් කියලා තියෙනවා මේ එකක් ඔය ප්‍රංශ සංස්කෘතිය ඉතිහාසය පිළිබඳව යම් වැඩි උනන්දුවක් දක්වන කෙනෙක් හැටියට කාලයක සිට මම ප්‍රංශයට එන්න කලිනුත් මම මේ පිළිබඳව වැඩි උනන්දුවක් දක්වා සහ මම ඉතා තීරණාත්මක මොහොතේදී ප්‍රංශය තෝරාගන්නෙත් ඒ තිබ්බ ලැබියාව ඒ තිබ්බ ප්‍රේමේ ඒ තිබ්බ සම්බදියාව නිසාම තමයි. ඒ නිසා දැන් මෙහෙම ගින්නක් සිද්ධ වෙනවා. එතකොට මේකේ පිළිබඳව තියෙන කතා බහ මොනවද කියන එක Twitter එකේ කවුද මොනවද කතා කරන්නේ වෙබ්සයිට්ස් වල මොනවද කතා කරන්නේ YouTube එකේ මොනවද කතා කරන්නේ මේ මෙන් බලන්න පුළුවන් එකක්. ඒ තියෙන ෆෝන් එකෙන් මේ ඇඟිලි මාරු කර කර කරන්න තියෙන වැඩක් නේ. ඒ අනුව එහෙම බලනකොට දැන් මේ පිළිබඳව විවිධ අදහස් තියෙනවා. මේක විදුලි කාර්මික දෝෂයක් හින්දා සිද්ධ වෙච්ච එකක් වෙන්න පුළුවන් කියලා ඒ වෙලාවේ විවිධ අදහස් පළ වුණා. එහෙම නැත්නම් මේක ස්වභාවිකව සිද්ධ වෙච්ච එකක් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම ඒහා සමාන බරතැබීමක් තිබුණා. මේක ත්‍රස්තවාදී ප්‍රහාරයක් වෙන්න පුළුවන් කියලා. ඒකට හේතු තිබුණා. 2016 ජූනි මාසෙදී එක සිද්ධියක් සිද්ධ වෙනවා. ඒකෙදී ඒ පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නවා. ඔහු ජහඩේට සම්බන්ධ පුද්ගලයෙක් කියලා කියනවා. ඊට පස්සේ 2016 සැප්තැම්බර් 4 වෙනිදා ඔහු ඊට ආසන්න දිනකදී 607 Peugeot වර්ගයේ රථයක් නොතරම් දේවස්ථානය ආසන්නයේ නතර කරලා මේ ගෑස් සිලින්ඩර ටිකක් තියාගෙන ඉඳලා කියලා මේක පොලිස් විමර්ශනයකින් හොයාගෙන ඒ සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයක් ගිහිල්ලා ඔය ඔය ගින්න සිද්ධ වෙන අවස්ථාව වෙනකොටත් ඒ නඩු විභාගය විභාගෙමින් තිබුණේ 2019 සැප්තැම්බර් මාසෙත් තමයි ඊට අදාළ තීන්දුව දුන්නේ කීප දෙනෙකුට අවුරුදු 30 සහ 20 වගේ සිර දඬුවම් පවා ලබා දුන්නා. එතකොට ඉතින් පැහැදිලි මේක හොයනකොට දැන් මේම ගින්නකුත් සිද්ධ වෙමින් තිබෙනවා. මේකේ ඉතිහාසය මොකක්ද කියන එක කියන්නේ මේකේ යම් සම්භාවිතාවක් තිබෙනවද ත්‍රස්ත ප්‍රහාරයක් වෙන්න කියන එක. අපි මේ ආරක්ෂකංශවත් මේ විමර්ශන වලට සම්බන්ධ මිනිස්සුවත් අපි හිතන්නේ මොකක්ද කියන එක විමර්ශන වලට අදාළවත් නැහැ. නමුත් අපි දන්නවා මාධ්‍යවේදියෝ හැටියට හරි පුද්ගලයෝ හැටියට හරි අපි කැමති මොකක් හරි එකක් ඇති වුණාට පස්සේ ඒ ගැන වැඩිමන තොරතුරු හොයාගෙන යන්න සහ ඒ අපි හොයාගන්නා තොරතුරු අනික් අය සමග බෙදා ගන්න. හෝ අපි ඒක සෝෂල් මීඩියා හරහා බෙදා ගන්නවා. හෝ අපි මිතුරන් සමග හෝ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන ඇත්ත එක්ක බෙදා ගන්න කැමැත්තක් තියෙනවා. ඊට අමතරව ප්‍රංශයේ අවස්ථා කීපයකදී ජනාධිපතිවරණයට ආසන්න කාලයේදී 2017 බෝම්බ පිපිරීමක් සිද්ධ වෙනවා. මාධ්‍ය ආයතනයක් චාලි හෙබ්දෝ ඉලක්ක කරගෙන බොහෝ ප්‍රහාර සිද්ධ වෙලා තිබෙනවා. ඒ කියන්නේ ස්ථානීයදී ප්‍රහාර, වාචික ප්‍රහාර, සයිබර් ප්‍රහාර වගේ දේවල් සිද්ධ වෙලා තිබෙනවා. එතකොට මේ යම් ඉලක්කයක් වෙන්න පුළුවන්. ඒක තවදුරටත් හිතන්න මිනිහෙකුට පෙළඹෙන කාරණාවක් තමයි මාර්තු මාසයේ 3 හෝ 4 සතියේදී නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් බැතිමතුන් ආගමික වතාවත් සිද්ධ කරමින් සිටින අවස්ථාවේදී ඔබට මතකයි අර පිස්සෙක් ගිහිල්ලා වෙඩි තිබ්බයි මාගමික ස්ථානයට. එතකොට මේක සමග මේක යම් සම්බන්ධයක් තියෙන්න පුළුවන් වගේ. එහෙනම් මිනිසුන්ට හිතෙන්න පුළුවන් මේ මිනිසුන්ගේ හිතීමේ නිදහසනේ සහය පාස්කු සතිය ආරම්භ වීමත් කියන ඒවා. ඒ වෙනකොට මම නැවත කියන්නේ මේ විමර්ශනය කරලා මේක ස්වභාවික සිද්ධියක ප්‍රතිඵලයක් හැටියට සිද්ධ වෙච්ච එකක් කියන එක ඒක හොයාගෙන තිබුණ නැහැ. ඒක හොයාගන්න යම් කාලයක් යනවනේ. ඒක හොයාගෙන තිබුණ නැහැ. ඒ සියල්ල ඒ වෙනුවෙන් කලින් දාලා තිබුණ පෝස්ට් සහ කලින් කමෙන්ට් කරලා තිබුණ ඒවා සහ කලින් කියවලා තිබුණ ඒවා සංක්ෂිප්ත එකක් Twitter එකේ Twitter එක ලින්ක් කරලා තියෙනවා Facebook එකට මේ මම ලියලා තියෙනවා. ඒ බොහෝ විට හදක කියන මයිල් කෙලින් වෙන ත්‍රස්තවාදී ප්‍රහාරයක් වෙන්න පුළුවන්. එහෙම පොසිබිලිටි එකක් තියෙනවා. ඒ කියන්නේ එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක වෙනවා නම් ඒ හදක කියන මයිල් කෙලින් වෙන්නේ ඇයි? යේසුස් වහන්සේගේ කටුවටුන්න නොතරඩම් දේවස්ථානයේ තිබීම සහ සංචාරකයන් කෝටි ගණනක් වාර්ෂිකව එන තැනක් බවට නොතරඩම් දේවස්ථානයේ පත්වීම ලෝකයේ ප්‍රධානතම අගනුවරවල් 3-4 එකක ප්‍රධාන නගරයේ පිහිටි ආගමික ස්ථානයක මේ දේ සිද්ධ වීම වගේ කාරණාත් එක්ක මේක ලෝකයේම ඉන්න කිතුණු බැතිමතුන්ට පමණක් නෙමෙයි ලෝකෙ හැමෝටම මේක අතිශය සංවේදී සිද්ධියක් වෙන්න පුළුවන්. ඒ නිසා මේකට පාදක වෙච්ච Twitter සටහන් තියෙනවා. YouTube එක පවා එහෙම නැත්නම් අන්තර්ජාල මාධ්‍ය පවා මේ අනුමාන කිරිල්ල එහෙම නැත්නම් මේ සිතීම මෙහෙම එකක් වෙන්න පුළුවන්. දැන් විමර්ශනය කරන විමර්ශනාංශات
අනිවාර්යෙන්ම කරන විමර්ශනයක්නේ. මේක බාහිර පාර්ශවයක තුන්වෙනි පාර්ශවයක මැදිහත් වීමෙන් සිද්ධ වෙච්ච එකක්ද කියන එක. ඒ කියන්නේම ත්‍රස්ත ක්‍රියාවක් ද කියන එක විමර්ශනයක. එහෙම විමර්ශනය කරලා එක එක අයින් කරගෙන එක එක අයින් කරගෙන ගිහිල්ලා ඒ නිශ්චිත හේතු හොයාගත්තට තමයි අවසාන නිගමනයකට එන්නේ. ඒකට යම් කාලයක් යනවා. ඔය කතාව මම ලංකාවේ CID එකටත් කියලා තියෙනවා. මම ප්‍රංශටත් ඔය කතාවම කියලා තියෙනවා ප්‍රංශ ආණ්ඩුවටත්. මේ ඒ නිශ්චිත ඒක කිව යුතු මොහොතේදී මම කියලා තියෙනවා. දැන් ඕක තමයි කතන්දරේ ඇත්ත කතාව. ඕක පදනම් කරගෙන ඒ මොහොතේදී මම වැඩ කරමින් හිටපු තැන සහ ඒ මොහොතේ මම සම්බන්ධකම් පවත්වනවා කියලා එළියට පෙනෙමින් තිබ්බ අය. ඒකට හේතුව මෙහෙමයි. යාපාලන ආණ්ඩුව කාලේ යම් කාලයක් මම මාධ්‍ය සම්බන්ධීකරණ අධ්‍යක්ෂවරයෙකු හැටියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කාර්ය මණ්ඩලය තුළ වැඩි කරා. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක් හැටියට. මං විතරක් නෙමෙයි. ජනාධිපති මාධ්‍යංශයේ ප්‍රධානියා හැටියට හිටියේ ධර්මශ්‍රී බණ්ඩාරේකනායක. ඔව් ඔයාලා දන්න සිරිසේ ධර්මශ්‍රී. ඊට පස්සේ චමුදිත සමරවික්‍රම මගෙත් එක්ක ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටියා. සහ තව හුඟක් අය 10ක් 15ක් විතර ප්‍රමාණයක් අධ්‍යක්ෂවරු නියෝජ්‍ය අධ්‍යක්ෂවරු සහ සහකාර අධ්‍යක්ෂවරු හැටියට හිටියා. ඒ පුද්ගලයින්ට පැවරිච්ච රාජකාරී වගකීම් ප්‍රමාණයකුත් තිබ්බා. බොහෝ සතිපතා වෙන මාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමල එකට ඉඳගන්නේ චමුදිතයි මමයි. හේතුව මේ අපි දීර්ඝ කාලයක් තිස්සේ මිත්‍රයෝ වීම, දැන හැඳුනුම්කම තිබීම, ඔය මොනවා හරි උපදූපයක් පල්පල් මොනවා හරි කතා කරගෙන ඉඳ පොඩි එහෙම ටේස්ට් එකක් තියෙන නිසා එහෙම වෙනවා. මම කියන්නේ ඔය නාමල් කුමාර කියන පුද්ගලයා විල්ලා චමුදිතයගේ මේ channel එකේ තමයි කතාව කියන්නේ. ඒ කතාව අහගෙන ඉන්න චමුදිත සමරවික්‍රමත් ඔය සිද්ධිය සිද්ධ වෙන මොහොතේදී ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ රේකු හැටියට කටයුතු කරමින් හිටියා. දැන් ඒක සහ මම එවකට ආරක්ෂක මාත්‍යංශ ලේකම්වරයාව හැටිපු හේමසිරි ප්‍රනාන්දු සමග පුද්ගලික මිත්‍රත්වයක් තිබෙනවා කියලා එළියේ අය කියනවා සහ එළියේ අයක දැනගන්නේ. හේමසිරි ප්‍රනාන්දු විසින් රචනා කරනු ලැබූ කෘති ගණනාවක් තිබෙනවා, පොත් ගණනාවක් තිබෙනවා. ඒ පොතකින් එකක් වයිස්රෝයි ස්පෙෂල් කියලා ලංකාවේ වාෂ්ප දුම්රිය ඉතිහාසය සහ වාෂ්ප දුම්රිය භාවිතය පිළිබඳවත් ලංකාවේ දුම්රිය මාර්ග සහ පැරණි දුම්රිය තාක්ෂණය සහ දුම්රිය සංස්කෘතිය පිළිබඳ ලියවිච්ච පොතක් තිබුණා ඉංග්‍රීසියෙන් ලියවිච්ච එකක්. ඒකේ පරිවර්තනය කෑ හැටියට මම ඒක සිංහල භාෂාවට පරිවර්තනය කරා. සහ ඒ පරිවර්තනය කරලා ඒකට ග්‍රෑන්ඩ් ලොන්ච් එකක් කරා. BMICH එකේ ප්‍රධාන ආරාධිත හැටියට ආවේ ඒ නිශ්චිත මොහොතේ හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන. ඊට පස්සේ අපි විවිධ අයට ආරාධනා කළා. ඒ ආරාධනා බාරගත්තාගෙන් 95%ක් විතර මේකට සහභාගී වුණා. එතන හිටිය අතර විදහා මුදාපතිවරු, පොලිස්පති, ඊට පස්සේ විවිධ බැංකුවල ප්‍රධානීන් සහ රජයේ විවිධ නිල තල දරන පුද්ගලයන්, පොත් කියවන්න කැමති අය, දුම්රියට ආසා කරන අය සහ අපේ පුද්ගලික මිත්‍රයින් අපි දෙදෙනාගේම, ඒ කියන්නේ ඉංග්‍රීසි කෘතියේ ඔරිජිනල් කෘතියේ කර්තෘවරයාගේ මිත්‍රයිනුත්, පරිවර්තකයා හැටියට මගේ මිත්‍රයිනුත් ආදි වශයෙන් මේකට ටිකක් ලොකු මීඩියා කවරේජ් එකකුත් ආවා. ඒතරේ මේ පොත ලියනකෙත් පොතේ පරිවර්තන රාජකාරිය මම කරා. පොත මුද්‍රණය කරේ දුම්රිය කෞතුකාගාර ප්‍රකාශකයින්. ඊට අමතරව ඒ පොතේ විකුණලා හම්බෙන සියලු මුදල් නැවත වතාවක් දුම්රිය කෞතුකාගාරයේ සංවර්ධනය වෙනුවෙන් සහ ඒ දුම්රිය සංස්කෘතිය ගොඩනැගීම වෙනුවෙන්, දුම්රිය සාහිත්‍ය ගොඩනැගීම වෙනුවෙන් පාවිච්චි කරන්න කියලා මම එක පොත දුන්නා. මට තිබුණ එක මාතල් එක මම ඉංග්‍රීසි පොත සිංහලට පරිවර්තනය කරා සහ මට ලොකු ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනවා ලංකාවේ දුම්රිය සේවය පිළිබඳව. ඒ විතරක් නෙවෙයි මම දෙවෙනි පොතකුත් පරිවර්තනය කරලා තියෙනවා ඒ ඌව දුම්රිය මාර්ගය පිළිබඳව. ඌව දුම්රිය මාර්ගය ඇති වුණේ කොහොමද සහ ඒක බිදි කිරීමේදී විවිධ ගැටලු වලට කොහොමද මුහුණ දුන්නේ, එතකොට ඒ සම්බන්ධව තිබ්බ සමාජ ආර්ථික සංස්කෘතික දේශපාලන තත්ත්වයන් කොහොමද, ඒ විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් තිබෙන මිත්‍යාමත සහ ජනකතා කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ, තාක්ෂණය සාහිත්‍ය සංස්කෘතිය වගේ ඒවා එක මික්ස් යන තව පොතක් තියෙනවා. එකත් එළියට දාගන්න හිතුණොත් එළියට දාගන්න පුළුවන්කමක් තිබුණොත් මං ඒක එළියට දාන්න බලන්න පුළුවන් වෙයි. වැඩි කාලයක් ගන්න ඒක එළියට දාන්න. දැන් මේවාට මීඩියා කවරේජ් එකක් ඇවිල්ලා එහෙම එහෙම වුණාට පස්සේ භාරත දෙන්න කොහොම නැත්තා අසබල් තැන අසබල් තනතුරේ රාජකාරී කරනවා. එතකොට නියන් එළියේ සමහර අය හිතන්න ගත්තා මූ විතරයි එතන ඉන්නේ, විතරයි නෙමෙයි තව මුගක් අය හිටියා. ඊට පස්සේ මේ මූට මෙහෙම සම්බන්ධකුත් තියෙනවා එහෙම එකක් හදාගෙන හිටියා. වැඩි ඉවරලා ටික දවසකින් මං රට ගියා. ඊට පස්සේ ඔය ආවේ ඔය ඉන්සිඩන්ට් එකට දවස් කීපයකට කලින්. මේ ඒකල් ලංකාවේ වෙච්ච මෙලුවල බෝලයක් මං දන්නේ නැහැ. සමන් එහෙම මම ප්‍රතිපත්තියක් කරේ මං නිවාඩු ගියොත් නිවාඩු. මට ආරක්ෂක මාත්‍යංශෙත් එක්ක ඇති තිබ්බ රාජකාරියකුත් නැහැ. ඔය කතන්දර සියල්ලත් එක්ක දැන් මේ අප්‍රේල් 16 වෙනිදා මෙහෙම පෝස්ට් එකක් දාලා තිබීමත් එක්ක මේක දරස් ගාල ගැලපුවා අරකට. අප්‍රේල් 21 සිද්ධිය වුණාට පස්සේ
ඊට පස්සේ ගලපලා කිව්වා ආමු මේක දාලා තියෙන්නේ මේක ගැන තමයි කියලා. කවුද කිව්වේ? රාජිත සේනාරත්න අර කිඹුල්ලු සීන් එක කර ප්‍රෙස් කොන්ෆරන්ස් එක. මෙහෙමයි. ඒක රාජිතගේ වරදක් නෙවෙයි අත්. ওই ඉන්සිඩන්ට් එක වුණාට පස්සේ අපිට හැමතැනම ඉන්නවනේ පුද්ගලික යාළුවෝ සහ පුද්ගලික තරහකාරයෝ. ඒ කියන්නේ මිත්‍ර වේෂයෙන් ඉන්න පසමිතුරුත් ඉන්නවා. පසමිතුරු වේෂයෙන් ඉන්න පසමිතුරුත් ඉන්නවා. පසමිතුරු වේෂයෙන් ඉන්න මිතුරුත් ඉන්නවා. මිතුරු වේෂයෙන් ඉන්න මිතුරුත් ඉන්නවා. කවුරු හරි එකෙක් රාජිතට ගුලිය දුන්නා. රාජිතට පෙන්නකො මේ බලන්න මුතුමා මේක මෙහෙම එකක් දාලා තියෙනවා. මෙයා ආවලා මෙයා පුද්ගලිකව දන්නවනේ රාජිත මාව කවුද කියලා. ඊට පස්සේ මේක ඇඹරුවා. රාජිත මට කිව්වා කවුද එකෙක් මට ගෙනත් දුන්නා මෙහෙම කිව්වා මං ඒක කිව්වා එච්චරයි. ඒ ඔය ඔය රාජිතගේ ඔය තියෙන වීඩියෝ එකේ දැක්ක අය දන්න අය දන්න ඒකේ මේ ඊට වඩා එහෙම මේ අමුතු ගැඹුරු විමර්ශන කරලා හොයාගත්ත කතන්දරයක් නැහැ. කවුරු එකෙක් හරි ගෙනල්ලා දින්නා මේ 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 බ්ලා 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 කිව්වා. ඒක එහෙම පිළිම රාජිත කිව්වා. ඊට පස්සේ නොවැම්බර් මාසේ මේ ජනාධිපතිවරණය වුණ මෙන්න තියලා අපි හම්බෙච්ච වෙලාවක මේ රාජිතගේ මට කිව්වා කවුරු කවුද එකෙක් මට ගෙනත් දුන්නා මං මේ ඒක මේ එහෙම කියලා දැම්මා රැන්ඩ එතනින් එහා එකක් තිබුණ නැහැ කියලා. ඊට පස්සේ මර්වින් සිල්වා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා ඒ කතාවම කිව්වා. ඒක මර්වින්ටත් එක කවුරු හරි දුන්නා. මම කියන්නේ ගැටලුවක් නැහැ මිනිසුන්ට එහෙම ඒක මේ ඒ දෙක සහ මේක අතර සම්බන්ධයක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඊට පස්සේ එක දවසක මම කාර්යාලේ ඉන්නකොට මට කෝල් එකක් ආවා. ඔෆිස් ෆෝන් එකට කෝල් එකක් ආවා. ඇවිල්ලා මේ ආවා මේ ස්වභාරත දෙන්නකෝ මොකෝ සමේ කතා කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. කෝල් එකිනකොට මම දන්නවා මොකටද කියලා. ඊට පස්සේ මේ පැමිණිල්ලක් තියෙනවා විමර්ශනය කරන්න මේ එන්න ඕනේ එන්න පුළුවන්ද කියලා. ඉතින් මේ පුළුවන්ද කියලා ප්‍රශ්නයක් අහන්න දැන් නැහැ එන්නනේ කියන්න තියෙන්නේ. ඊට පස්සේ මේ මං hina වෙලා ගුවා මං කව අර Facebook post එක ගැන මං එන්න මට දවස කියන්න කියලා. ඊට පස්සේ ලබන ගහරුවාද වගේ මොකක් හරි දවසක් කියලා ගුවා හරි 2019 මැයි මාසේ 30 වෙනිදා. ඒ දුන්න පළවෙනි දවසේ උදේ 9ට එන්න කිව්වා. උදේ 9ට මං ගියා. ඉතින් මට මට කොහෙ ඇහුවත් එල්ලලා ගහලා ඇහුවත් කියන්න තියෙන්නේ ඔච්චර ටික තමයි. සහ මෙහෙමයි දැන් ඔය කොහොම කතන්දරේ වුණාට පස්සේ දැන් අනික්කුන් කියනවනම් මේක භාරත දෙන්නකෝන් කියලා මිනිහෙක් දැනගෙන හිටියත් කියලා මට පොරක් වෙනවනම් කරන්න පුළුවන් හොඳම වැඩේ මොකද්ද? මම ඇත්තට මේක දැනගෙන හිටියේ නැතත් හරි මම ඒක දැනගෙන හිටියා වගේ හැසිරෙන එකනේ. ඒ මම දැනගෙන ඉඳලා තියෙනවා කියලා මට ඉතින් ඊට පස්සේ මට හිතන හිතනවා කී කී ගියාගිනේ. එහෙම මට හිතෙතනවා කී කී ගියොත් විශ්වාස කරන්නෙත් නැද්ද? ඒ ඉතින් දැන් ඒගොල්ලෝ කියන විදිහට මම මේ කලින් දාලත් තියෙනවානේ. දැන් මම කලින් දාලත් තියෙන කලින් ඉඳන්ම දැනගෙනත් ඉන්න එක කියන එක විශ්වාස කරන්නේ නැද්ද ඒගොල්ලෝ? දැන් අර පිල්ලයන්ගේ මේ ලේකම් කෙනෙක් වෙලා හිටපු එකෙක් කියලා ගියේ. දැන් ඒ කියනේවා දැන් විශාල වශයෙන් පිළිගැනීමකට භාජනය වෙලා තියෙනවා. ඒතොර ඒ වගේ සත්‍ය තියෙන්නත් පුළුවන් අසත්‍ය තියෙන්නත් පුළුවන්. දැන් පිල්ලයන්ගේ ලේකම් කෙනෙක් කරකයි මේකයි කියලා. දැන් ওই මට ওই සම්බන්ධකම් ටික හදලා ওই යාළුකම් ටික හදලා රැකී ආරක්ෂාවල තියෙන සම්බන්ධතා ටික ඔක්කොම හදලා දුන්නම එක පැත්තකින් ජනාධිපති අනිත් පැත්තෙන් ආරක්ෂක ලේකම් මම මැද. මං කියන ඒවා අරිට වඩා විශ්වාස කරන්නේ නැත්ද? මං කියන්නේ මට බොරු කෝටියක් කියලා මට හිතන හිතන ඒවා කියලා සුරංගනා කතා කොච්චර මවන්න තිබ්බත් මම දන්නවා නම් මම දැනගෙන හිටියා කියලා කියන්න බය වෙන්නේ නැහැ. මගේ ලයිට් කපන්නද? මොකද්ද ප්‍රශ්නේ? මට මොකද්ද වෙන්නේ? මං කියනවා මම දැනගෙන හිටියා කියලා. දැන් මේ අවුරුදු ගානකට පස්සෙත් මට නිකන් එහෙම දන්න එකක මේ ඇමරන්න දෙයක් තියෙනවද? සා මේ වගේ වෙලාවක මම දැනගෙන හිටියා කියන එක නේද මට වාසිම. නිකන් චරිතයක් වෙන්න පොරක් වෙන්න කියනවා නේද? දන්නේ නැති ඒවත් මිනිස්සු නිකන් අපි යෝග දැනගෙන හිටියා මේ දන්නේ නැත්නම් දන්නේ නැහැ. දන්නවා නම් දන්නවා. එච්චරයි. දන්නේ නැහැ. මේ ඒකයි මේකයි කිසි සම්බන්ධයක් නැහැ. ඒක මොකද්ද කියන එක ඒක විද්‍යානුකූලව තාක්ෂණානුකූලව ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. සහ ඔය මේ මාසේ 30 වෙනිදා ඉඳන් කිව්වට පස්සේ ඉතින් ඇවිල්ලා නම ලියාගන්න විනාඩි 15ක් විතර යනවා. එහෙම. හරි ඉතින් ඔය කතන්දර අහන්න පුළුවන් සියලු ආකාරයෙන් ඇහුවම අවසාන වතාවට පැය 5ක 6ක විතර තාර ස්ටේට්මන්ට් එකක් ලියලා ස්ටේට්මන්ට් ලියාගත්ත මිනිස්සු තාම ඉන්නවා. ස්ටේට්මන්ට් එක ලියාගත්තම මනුස්සයා තාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්නවා. ඒ අංශ භාර හිටපු කෙනා මං හිතන්නේ දැන් PA කෙනෙක් හැටියට පොලිස් ප්‍රතිගාව වැඩ කරනවා හරි මොකක් හරි එකක් වුණා. නමුත් ඒගොල්ලෝ ඉන්නවනේ කියන්නේ මේ ලෝක විනාශ වෙලා ඊට පස්සේ මේ අපි කතා කරනවා නෙමෙයිනේ. වෙලා ඔක්කොම ඉවරනාට පස්සේ මගෙන් ඇහුවා ෆෝන් එක දෙන්න පුළුවන්ද? මොකක් ප්‍රශ්නයක් නැහැ. දැන් මෙහෙමයි ෆෝන් එක සාමාන්‍යයෙන් ගන්නවා නම් කෝට් ඕඩර් එකක් ගන්න ඕනේ. නමුත් කැමැත්තෙන් දෙන්න පුළුවන්. මං කෝ ෆෝන් එක ලැප්ටොප් නෙමෙයි. මං ඕනනම් gedara යතුරක් දෙන්නා. ඕගලන්ට මම ගැන නම් හොයන්න ඕනේ කියන්නේ හොයන්න තියෙන්නේ මෙහෙමනේ ඇඹරෙන්න දෙයක් නැහැ අපි වැඩිහිටි මිනිස්සුනේ. ඕගලන්ට හොයන්න ඕනේ මේ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන මම කලින් දරගෙන හිටියද කියලා. සහ ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධකම් තිබ්බද කියලා. ඔයද ඕකනේ හොයන්න ඕනේ. සහ මේක මම දැනගෙන හිටියනම් මම කාගෙන්ද දැනගත්තේ කියලා. එහෙම හොයනවා නම් මගේ ලියකියවිලි මොනවා හරි මගේ ඩිජිටල් මම පාවිච්චි කරන මොන මොනවා හරි
ෆෝන් එක මන් දුන්නා. දීලා මං කිව්වා තාම මොනවද ඕනේ? දැනට ඒ ඇති කිව්වා. හරි ඕකේ. මං කිව්වා ෆෝන් එක කාද්ද මට අපහු දෙන්නේ? දවසක් කියන්න බෑ. මේ වැඩ ටික ඉවර කරාට පස්සේ කෝල් එකක් දෙන්නම් කියලා දවසක් කිව්වා 7:00 කට විතර පස්සේ දවසක් වෙයි. 5:13 කට විතර පස්සේ දවසක කෝල් එකක් දීලා බලන්න මේක ගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මොනවද 7:00 කින් විතර කතා කරාම කිව්වා මේ ඒකේ කොපි කරගන්න විදිහක් නැහැ. ඒකට අදාළ තාක්ෂණය නැහැ. බ්ලා 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 කිකේ දීර්ඝ කාලයක් තිස්සේ යදුනා. ෆෝන් එක මට ඊට පස්සේ අපහු හම්බුණා. ඒ ඔක්කොම වෙලා ඉවරුණාට පස්සේ මං සැප්තැම්බර් විතර කෝල් එකක් දීලා ඇහුවා. දැන් මොකක්ද අරකට වුනේ? ආයක ප්‍රශ්නයක් නැහැ. ඒක ක්ලෝස්. ෆයිල් එක ක්ලෝස්. ශානිය බේසික් කර ඩිරෙක්ටර් හිටියේ ඒ වෙලාවේ. මාත් එන්න කතා කරලා. දැන් මොකද්ද වුනේ මේකට? දැන් ඔයගොල්ලෝ හොයාගත්තද මොකක් හරි මං ගැන? නැහැ. ඒක හොයාගන්න දෙයක් නැහැ ඇත්තටම. මෙහෙම අමුතුවෙන් හොයාගත්ත දෙයක්කුත් නැහැ. හොයාගන්න දෙයක්කුත් නැහැ. ඊට පස්සේ යාම්පන්න ටිකක් ඔක්කොම මට දුන්නා. ඊට පස්සේ මම හරි සන්තෝෂෙන් පාඩුවේ මගේ වැඩේ කරගෙන මං හිටියා. ඊට පස්සේ ওই ප්‍රශ්නේ ආයේ පත්තු වෙන්නේ 2019 ජනාධිපතිවරණ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ හොඳටම දිනනවා කියලා දැනදැන රාජපක්ෂ නරුමවාදයට විරුද්ධව මං ස්ටේජ් නැග්ගා. ඒ මොහොතේ ගෝඨාභය රාජපක්ෂ පරද්දන්න පුළුවන් කවුද මං කලින් කියලා දෙන මේක 10000 වාරයක්. KK පියදාසද, චම්පිකා ප්‍රේමදාසද දාන්නේ ඒ මොකාගේ හරි වේදිකාවකට නැගලා ගෝඨාභය රාජපක්ෂ පරද්දවීමට අදාළව අවම උත්සාහයවත් දැරිය යුතුයි කියලා පුද්ගලික අදහසක් තිබුණා. මොකද ලෙහෙලා මලමු මල්ලේ ඔබලා බලන්න දෙයක් නැහෙනී. ගෝඨාභය ගැන දන්න, රාජපක්ෂලා ගැන දන්න, මේ පොහොට්ටුකාරයන්ගේ ආණ්ඩු පාලනය ගැන දන්න එකෙකුට ආය නිකන් නෑ ටෙස්ට් කරලා බලමු මේ පාර ඊ පාරට වඩා වෙනස්. දැන් එහෙම ටෙස්ට් කරපුවා හිටියානේ. දැන් මොකද්ද කියන්නේ? අපි රැවටුණා වුයි කියලානේ කියන්නේ. ඒ කියන්නේ එහෙම දැන් එකම දේ තියෙන්නේ ආඩම්බර වෙන්න පුළුවන් රැවටුන්නේ නෑ. ඒ වෙලාවේ ඊට වඩා වෙන මිනිහෙක් දැම්මත් ඒ බෑ නැගලා ගෝඨාභය රාජපක්ෂ නමැත්තා පරාජය කිරීම සඳහා කරන්න පුළුවන් සියලුම ආකාරයේ නීත්‍යානුකූල වැඩ කරනවා. කැම්පේන් වලට සම්බන්ධ වුණා. ඊට පස්සේ ස්ටේජ් වල ඔව් කතා පැවැත්තුවා. එහෙම කතා හැමදාම දැන් YouTube එකේ ඇති. ඒතර නිකන් පරදිනවා පරදිනවා කිය කිය එහෙම කැම්පේන් කරන සිරිතක් නෑ කාගේවත්. අපි දිනනවා තමයි කියලා කරන්නේ. මම නැගී සජිත් ප්‍රේමදාසගේ වේදිකාවට. සජිත් ප්‍රේමදාසගේ වේදිකාවට කියන්නේ හොඳම සටන්කරුවා තෝරාගත යුතුයි ඒ මොහොතේදී ඉන්න හොඳම නරුමයා පරාජය කිරීම සඳහා. ඒ වෙලාවේ යක්ෂයා ගෝඨාභය රාජපක්ෂ ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ පරාජයට පත් කිරීම සඳහා වෙන එතන හිටියන තව 39ක්ද 40ක්ද අපේක්ෂකයෝ හිටියනේ. ඒ අතරින් වඩාම මේ වෙලාවේ මැතිවරණය පරාජයට පත් කරන්න පුළුවන් කවුද කියන එක එක දේශපාලනය කරන්න ඕනේ. ඒ දේශපාලනය කරා නොවැම්බර් 16 ඒ ගනුදෙනුව ඉවරයි. පරදුනා. එතකොට දැන් ඔය ඔක්කොම කතන්දරත් එක්ක මෛත්‍රීපාල සිරිසේනගේ ස්ටාෆ් එකේ හිටපු සියලු වෙන් තොග ගානට ගිය ගෝඨාභය රාජපක්ෂ ගාවට. හරිද? ඔය ටිකට මැදි වෙලා නිකන් හුලගේ හිටගෙන හිටියත් හුලකට විසිකුණක් විසි වෙන්නේ නෙළුම් මාවත දිහාට ගෝඨාභය රාජපක්ෂගේ කැම්පේන් එකට. සහ මේ අගින් කොණින් ගිහිල්ලා මේ සෙට්ලා ගමේ ඉන්න ආසන සංවිධායකකෙන් අර හැම මේ සෙට් වෙන්න දෙයක්වත් නැහැ. අපි හිටපු තනතුරුත් එක්ක අපි හිටපු තැන් එක්ක තිබ්බ සම්බන්ධතා එක්ක ඉහළම කොනකට සෙට් වෙන්න තිබ්බා. එහෙම සෙට් වෙන්න බෑ. එහෙම නිකන් එහෙම සෙට් උන නැත්තම් මරලා එල්ලුවා කියෝ. දැන් එහෙම නෙවුනේ. මරලා එල්ලනවා කීවත් ඉන්න දෙන්නේ නැහැ කීවත් වද දෙනවා කීවත් බෑ. එහෙම සෙට් වෙන්න බෑ. කිසිම කොන්දේසියක් පිට ගෝඨාභය රාජපක්ෂ කියන නරුමයා එක දේශපාලනය කරන්නේ නැහැ කියලා තීරණයක් අරගෙන ඒ නරුමයා පරාජය කර හැකි ඒ වෙලාවේ පේන්න තිබ්බ හොඳම වේදිකාවේ දේශපාලනය කරනවා. ඒ ඔක්කොම කරලා පැරදුනා ඡන්දේ. පැරදුනාට පස්සේ මම ගෙදර ගියා. අනිත් කොල්ලොත් ගෙදර ගියා. මම ස්ථිර සේවාස්ථානයේ තිබ්බ වෙන තැනක්. ඒ සේවාස්ථානට ගිහලා මම ජනාධිපති කාර්යාලයේ රිලීස් කරපු දවස් නම් මම වැඩ කරන්න පටන් ගත්තා. ඒ ඉන්නකොට දැන් පලිය ගන්න බැරි වුණානේ. මේ මාසේ එහෙම මෙහෙම ගේම ගහලා කියන්නේ රාජිතයි මිනුයි විතරක් නෙවෙයි. ඊට පස්සේ ඔය එකක් UNP සයිට් වලින් දිගට හරහට ගැහුවා එකක්. ඒ මෛත්‍රීපාලගේ කාර්ය මණ්ඩලයේ විමනිසා අපි මෛත්‍රීපාල සිරිසේනගේ කාර්ය මණ්ඩලයට යන්නේ ඔබ මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දුන්න පදනමින්ම තමයි. 2015 මෛත්‍රීපාල සිරිසේන අරගෙන ඇවිල්ලා යහපාලනයක් ස්ථාපිත කරලා රටේ නීති ආධිපත්‍ය ඇති කරලා යුක්තියක් සාධාරණයක් මිනිසුන්ට ගෞරවාන්විත ජීවිතයක් ඇති කරනවා කියන ඒ පොරොන්දු බලාපොරොත්තුත් එක්ක දේශපාලනය කරලා ඒ දේශපාලනයේ විවිධ ආරාධනා මත හම්බෙච්ච ස්ථානවල වැඩ කරමින් ඉඳලා එක නිශ්චිත මොහොතක ජනාධිපති පුද්ගලික කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙක් හැටියට යනවා. මේක කියන්නේ මේ කඩේ ගිහින් නෙමෙයි, කඩේ ඇතුලේ හිටියේ. සහ ඒ හිටපු කාලය ඇතුලේ අපි කරපු දේවල් සම්බන්ධයෙන් අපි වගත් කියනවා. එහෙම වෙලා ওই ඡන්ද පෙරදිලා නම් වෙනවා. මැඩිල්ලේ පඤ්ඤාලෝක කියන චීවරධාරියා සබ් ප්‍රදීප් රංජීව කියන රස්ති ආධුකාරයෙක් ගිහිල්ලා පැමිණිල්ලක් දානවා. කොළඹ අපරාධ කොට්ටාශයටද වැඩ බලන පොලිස් ප්‍රතිරේකපති පැමිණිල්ලක් දානවා. මේ පාස්කුවිරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් මේ දැනගෙන හිටියා. මේ අත්අඩංගුවට අරගෙන විමර්ශනය කරන්න කියලා මං විතරක් නෙමෙයි මාවයි රාජිත සේනාරත්නයි අත්අඩංගුවට අරගෙන මේ මොකද්ද කියන්නේ කියලා බලන්න කියලා. ඒ වෙනකොටත් CID එක විමර්ශනයක් කරලා වහලා තිබ්බ ෆයිල් එකක් මම හොදාකාරවම දන්නා මම කිසිම සම්බන්ධයක් නැහැ කියලා
කියන එකකට දෙවනි පාර නිකන් වීරයෙක් වෙන්න බිලි දෙන්න ඔළුව හොඳ නැති වෙන්න ඕනේ. ඒ මොදි මම ඔන බම් බගුලක් කරගන්න කියලා මම දාම ලඟ හලාවා. අදටත් මගේ පොලිස් රිපෝට් ක්ලියර්. හරි. මගේ ඇවිල්ලා ඒ මගේ තියෙන බලුකමටම එහෙම ප්‍රශ්නයක් නැහැ මම දන්නවනේ ඔක කලින් කලට මතුවෙනවා කියලා. අම්මගේ බඩේ ඉඳන් දේශපාලනය කරනවානේ මාත්. එතකොට පොලිස් රිපෝට් එකක් ගත්තා. පොලිස් රිපෝට් එක ක්ලියර්. ඒක ඔය කතන්දර මොකුත් ඒගොල්ලෝ නැහැ. නීති විරෝධීව දේශපාලන පරිගැනීමක් හැටියට අත්අඩංගුවටගෙන දේශපාලන පරිගැනීමක් කරතයි තියෙන බියසා ඒ සඳහා සූදානම හැරුණුකොට ඔය කොහෙවත් මේ ත්‍රස්තවාදීන් එක්ක ගනුදෙනු කෙරුවා. ත්‍රස්තවාදී ප්‍රහාර දනගෙන හිටියා. එහෙම ඒවා කොහෙවත් නැහැ. නිකන් ඔය ඔක්කොම මනස්ගතම. අනිත් එක. හරි. දැන් මොහොතකට මේ කතාව මම කියන්න. මම මොහොතකට අපි විශ්වාස කරමු ඔය කියන කතාව හරි කියලා. ඒ කියන්නේ දැනගෙන හිටියා. ඒක තමයි ඒකට දැම්මේ කියලා. එහෙමනම් ප්‍රබුන් 268 දිනක් දැනගෙන ඉඳලා තියෙනවා පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනවා කියලා. ප්‍රභු ආරක්ෂක කොට්ටාෂය යටතේ ආරක්ෂාව ලබන. ඒ 268න් එකෙක් කිව්වද සීන් එකට කලින්? නැහැ. ප්‍රබුන් යනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අමාත්‍යවරු, ඊට පස්සේ හිටපු අමාත්‍යවරු, පොලිස් නිලධාරීන්, ආණ්ඩුකාරවරු සහ ප්‍රභු ආරක්ෂක කොට්ටාෂය මගින් ආරක්ෂාව සපයන වෙනත් පුද්ගලයින්. ඒ ආරක්ෂාව දීලා තිබ්බ ලොක්ක ගිහින් කියන්නේ මම මෙච්චර ප්‍රමාණයකට ආරක්ෂාව දීලා තිනවා මෙච්චර ප්‍රමාණයක් අපි දැනුවත් කරලා තිනවා එකෙක්වත් ඒ ගැන කිව්වද නැහැ ඊට පස්සේ ජනාධිපතිවරු අගමැතිවරු ඊට පස්සේ අනිත් නිලධාරීන් පොලිස් නිලධාරීන් අරුම් ඒ ඔක්කොම දැන් මේ දැන් පණ අපිට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවනේ දැනගෙන හිටියක් ඒකෙක්වත් කිව්වද දැන් ඒ ඔයගො චෝදනා කරන්න හදන අය ಭಾರತ තැන්න කොන්න නැත්තම් මේක කලින් දැනගෙන හිටියා කියලා කියන්න හදන අය මොකද්ද කියන්න හදන්නේ අඩු මම කලින් කියලා තියෙනවා නම් එහෙම හරි කලින් කියලා තියෙන්නේ මං විතරනේ අනතුරු හැදීම කරි කරලා තියෙන්නේ මං විතරනේ ඒතර මොකද්ද කරන්න ඕනේ ඉතින් මට ඇඟිල්ල දික් කර කර මට චෝදනා කරන එකද එහෙනම් කරන්න ඕනේ ඉතින් මට ස්තුති කරන්න එපා අච්චර ප්‍රමාණයක් දැනගෙන ඉන්නකොට උඹ විතරයි මේක මෙහෙම හරි කිව්වේ කියලා මං කියන්නේ මේකත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ මං කියන්නේ ඔය චෝදනා කරලා අපිට අපිව විත්තියට හේතු කරන්න අපිව විත්තියට හේතු කරන්න නම් ඉතින් ටිකක් අමාරුයි හැබැයි ඒ හදන අය තේරුම් ගන්න ඕන එක සහයම එකළු කරනවා නම් කරන්න ඕන එක කියලා කතා කරලා කියන්නුනේ මොනවා වුණත් උඹ විතරයි මේක කලින් කීවේ කියලාවත් මොකද්ද මේ කරන්න හදන්නේ ඔය ඔය මේ වෙලාවේ මේ මතුවලා තියෙන ප්‍රශ්න වෙන මොකුත් නෙමෙයි මේ වෙලාවේ මේ මතුවලා තියෙන ප්‍රශ්න වලට හේතුව මේ YouTube channel එක සද්දේ වහලා පාඩුවේ ඉන්න තැනකට වෙලා හිටියා නම් ඔය කවුරුවත් ಭಾರತ දෙන්න කොන් කියලා කෙනෙක් ඔය කාටවත් වැඩකුත් නැහැ කොහෙද වැඩ කෙරුවේ කාගේ ආලුවද මොන සම්මා මේ මොන මගුලක්වත් වැඩක් නැහැ මේ චෝදනා සියල්ලට හේතුව මේ YouTube channel එක මේක පටන් ගත්ත දවසේ ඉඳන් නානා විද හේතු කිය කිය ලංකාවේ ගෙදරට ගියා YouTube එකේ දාලා තියෙන ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ සත් ප්‍රකාශ සටහන් කරා මේ නැහැමින් මේ තියෙනවා මේ ඉන්නේ කොහෙද කියලා ඒ අහර යනවා ගිහිල්ලා මේ ඉන්නවද බලන්න එයාපෝට් එකට ගිහිල්ලා ෆොටෝ එකක් දාපුවාම සිකුරාදරෑ සඳු දවුදේ CID එක ගෙදර මොකටද Facebook එකේ ලියන ඒවයි YouTube එකේ කියන ඒවයි ගැන මේ ප්‍රකාශ සටහන් කරගන්න මේ ආවා කියලා ආරංචියක් ආවා. එනවනම් ගෙන්නින් එයාපෝට් එකෙන් බය වෙන්න එපා. හරි ඒක නිසා නේ මම මුහුදෙන් බෝට්ටු වලින් අර එම්මෙන් ඇවිල්ලා මේ ඉමිග්‍රේෂන් එක ක්‍රොස් කරන්න නතුව වෙන කොහෙන් හරි නිකන් මහා ගෙදර ගිහින් තියනවාද වගේ හොයන් මහන්සි වෙන්න එපා. එනවනම් එන්න එයාපෝට් එකෙන්. සහ එනවනම් ඕනනම් මං කියලා දෙන්න. අපි හම්බෙමු. ඇවිල්ලා තියන්න එතකොට මේ එකයි යන්නේ නැහැ නේ කවුරුත් ඕගොල්ලෝ එනවනේ එකයි යන්න. ඒක තමයි හේතුව. සෝෂල් මීඩියා වල ගහන්න පටන් ගත්තා. සෝෂල් මීඩියා වල ගහන්න පටන් ගත්තේ අර ලෙවල දාපු පිස්සු ජොකියගේ ඉතුරු වෙලා ඉන්න හාදේව් ටික. ජනාධිපති මාධ්‍යංශයේ තියෙන ගොඩනැගිල්ලේ පරණ ස්ටෑන්ඩඩ් චාර්ට් ගොඩනැගිල්ලේ තුන්වෙනි මහලේ ඉන්නවා ටීම් එකක්. හරි. නන්නත්තර වෙලා නන්න පොල් වෙලා ඉන්න ටික. ඒගොල්ලෝ දැන් තනතුරු දීලා පඩි දීලා තියාගෙන ඉන්නවා. සුගීෂ්වර බණ්ඩාරනේ ප්‍රයිවට් සෙක්‍රටරි මේ එයා. එයාගේ ටීම් එකක් ඉන්නවා. එයාට වෙන මැරියස් එකක් දිනවා මගෙත් එක්ක. මොකද ඔය ඒගොල්ලෝ කරපු එක එක ජෝගි පිස්සු ගැන අපි කතා කරා සහ ඒගොල්ලන්ගේ යාගේ හම්පුතාට මේ අපි දැඩි විවේචනයක් කරා සහ ඒක අදටත් තියෙනවා මේ නිකන් කිසිම හේතුවක් ඉඳ බෙල්ලට පුතුක් වූ තිබ්බත් එහෙම ඒවා ඉල්ලාස් කරගන්න හේතු නැහැ ඒ කියන්නේ කියපු හැම එකක් සම්බන්ධයෙන්ම අපි වග කියනවා ඒතර ඒගොල්ලෝ හැම නිකන් කතාවක් හදලා දැම්මා දැම්මට පස්සේ ඔය තව ඉන්නව වියත් මගේ පිස්සු කිව කිව හිටපු අර මොකද්ද මේ තේරිපත් වෙච්ච മന്ത്രിවරුන්ට මේ ඩිස්රෙස්පෙක්ට් කරන්න එපා කී කී කෑ ගහ ගිහිල්ලා දැන් 225 න් පිස්සු කී කී ඉන්න කිව්වත් ඉන්නවා ඒ කියන්නේ එදා කිව් එකයි අද කිව් එකයි හාත්පසින් වෙනස් කී කී ඉන්නේ ජොකියුත් දැන් දැම්ම මොකද්ද අබුහින්ද කියන්නේ ಭಾರತ කියලා ඒක ගලපලා තිබ්බා මරුවට
මේ අබු හින්ද හින්ද කියන්නේ හින්දි කියන එක ඒ කියන්නේ ඉන්දියාව කියන එක ඒ කියන්නේ ඉන්දියාව කියන්නේ ಭಾರತ කියන එක ඒකන අබු හින්ද කියන්නේ ಭಾರತ වගේ එකක් අබු හින්ද ඕගොල්ලොත් එක්කම ඉන්නේ එහෙම නිකන් බැලුවම තේරෙන විදිහට ඒ සම්බන්ධකම් එක්ක ඕගොල්ලන්ගෙම ළඟ කෙනෙක් වෙන්න පුළුවන් ඔය කතන්දර ඔක්කොම ටික එක තමයි දැන් මේ දවස්වල මේ ගහගෙන යන්නේ නාමල් කුමාර නාමල් කුමාර කොහොමත් එහෙම කාලෙන් කාලෙට මතුවෙලා කොහේ කොහේ හරි මාධ්‍ය සාකච්ඡා තියලා එහෙම නැත්නම් ගහක් උඩට නැගලා කොහේ හරි එරමිනිය ගොතාගෙන ඉඳගෙන ඉඳලා මොනව හරි ජෝගියක් කෙල්ලනවා අර අර ඔය දින 52 ගේ නාඩගම කරන්න කලින් කවුද ඩීජී නාලක සිල්වා ඔය ඒ රස්සාවෙන් අයින් කරලා දාලා ඊට පස්සේ වැඩත් තහනම් කරා මේ මේ මෑතක මොනසට ආය රස්සාව හම්බුනේ ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් මරන්න තර්ජනේ මේ මොකද්ද ප්ලෑන් කරනවා කුමන්ත්‍රණය කරනවා කියලා මෛත්‍රීපාල සිරිසේනයි ගෝඨා විරාජපක්ෂයි මරන්න කුමන්ත්‍රණය කරනවා කියලා එමු කාලා වොයිස් කඩ පෙන්නලා අඬපට වෙන්න ඒ කියන්නේ ඒ වගේ සත්‍යවාදී මිනිහෙක් ඇත්තම පමණක් කතා කරන සත්‍ය මිස අසත්‍යම නොපවසනම මිනිහෙක් කිව්වනම් ඇත්ත හරි ඒ කියන්නේ මට උනත් පිළිගන්න සිද්ධ වෙනවා මම ඊට වඩා වෙනස් එකක් උනත් මගේ කතාව නාමල් කුමාර කියනවා නම් පිළිගන්න සිද්ධ වෙනවා නේ ඉතින් ඒ නිසා නාමල් කුමාර කියන නිසා ඔයගොල්ලොත් ඒක පිළිගන්න ඒ කියන්නේ මම කියන එකට වඩා නාමල් කුමාර කියන එක පිළිගන්න හැබැයි දැන් ඔයගොල්ලෝ කියනවානේ දැන් අතන හිටියා මෙතන හිටියා මේ සම්බන්ධකම් අරව මේව කතන්දර ටිකක් එක්ක ඒ නිසාම දැන් ඔයගොල්ලෝ අහනවා ಭಾರತතර මොකද්ද දින අමාරුව ඔය හැටි YouTube එකේ දැන් වීඩියෝ 3-14ක් දැම්ම මේ ඊළඟ එක මේ පාස්පු ප්‍රහාරය මේ අල්ලන්න මේ ಭಾರತතර තමයි මේකේ ලොකුම උවමනාව තියෙන්නේ කැසිල්ල තියෙන්නේ වගේ එකක් මේ YouTube එක ඇතුලේ මේ වැඩේ කතා කරන්න අනිත් අය එහෙම ටොපික්ස් ගන්නවා කතා කරන මගේ මම උතරන්නේ අනිත් තුනක් අය කතා කරලා තියෙනවා මේ ඒ අතර දැන් ඔය අමගෙත් එක වෙන රියස් එක්කුත් තියෙන නිසා එහෙම ඇයි කියලා මේක කුමන්ත්‍රණයක් බව ඕන මෝඩේකට තේරෙනවා සහය තොරතුරු හොඳින් දන්නා මිනිහෙකුට හොඳටම තේරෙනවා මේක කුමන්ත්‍රණයක් කියලා. ඉතින් ඒක කුමන්ත්‍රණයක් කියලා මට තේරෙනවා. ඒ කොහොමද තේරෙන්නේ? මේ නිකම් මේ කොන්ස්පිරසි නෙමේ. එහිම කුමන්ත්‍රණය කරන්න නැතුව ඔහොම බෝම්බ ගහන්න බෑ රටක. ඒක පිටිපස්සේ ලොකු යාන්ත්‍රණයක් තියෙන්න ඕනේ. ලොකු සංවිධානයක් තියෙන්න ඕනේ. ලොකුට ප්ලෑන් කරලා තියෙන්න ඕනේ. ලොකු කට්ටිය උදව් කරලා තියෙන්න ඕනේ. ඒ මොකවත් නැතුව ඔහොම නිකම් මේ පිස්සු 7 දෙනෙකුට එකතු වෙලා එහෙම මේ 7 පොලක බෝම්බ පුපුරවන්න. එහෙම කරන්න බෑ. ඒකට කවුරු හරි උදව් කරලා තියෙන්න ඕනේ. ඒක කවුරු හරි මෙහෙවලා තියෙන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ වේද බීද සීද ඩීද කියන එක. සා ඒ කියන්නේ කවුද බී කියන්නේ කවුද සී කියන්නේ කවුද ඩී කියන්නේ කවුද කියන එක මිසක් ඒක එහෙම නෑ කියලා කියන්න කාටවත් බෑ. සහ අනිත් එක. මේ මගේ ළඟ නේ තියෙනවා ටයිම් ලයින් එක. මේ ටයිම් ලයින් එක අනුව 2014-15 විතර ඉඳන් එතන සමහරවිට ඊට කලින් ඉඳන් මේ කණ්ඩායම කොහොමද ගොඩ නැගුණේ? ඒගොල්ල කවුද බලා කියාගත්තේ? ඒගොල්ල මොන දේවල් දෙය අතරමැද්ද සිද්ධ කරලා තියෙන්නේ. ඒගොල්ල මොන සම්බන්ධකම්ද පවත්වලා තියෙන්නේ. වගේ කතන්දර හුඟක් මේක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ මේ වෙනකොටත් ජනතාව දන්නා කාරණා සහ ජනතාවගේ ඇස ගැටිච්ච කාරණා සහ නොගැටිච්ච කාරණා. මේ අමුතු රොකට් සයන්ස් නෙමේ. මේවා මේ ජනාධිපති කොමිෂන් සභාවල මේ වෙනකොට සාක්ෂි දීලා තියෙනවා සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවල සාක්ෂි දීලා තියෙනවා. ඉතින් මේ අර අර තියෙන පට්ටන්දර හැලිය ඔක්කොම ටික එකතු කරලා මේ එක පිළිවෙලකට ගහගත්තා ඊපස්සේ මේකේ කතන්දරේ ගොඩනගා ගන්න ලේසි ඒ දිනවකව අනුසාසීද්දිත් එක්ක ගලපගත්තා. ආසන්නව තැනකට આવොත් අප්‍රේල් මාසේ 7 වෙනිදා නෙමේ කියන්නේ ඔව් අප්‍රේල් 7 විදේශ අප්‍රේල් 4 වෙනිදා විදේශීය බුද්ධි සේවාවකින් මේක දැනුම් දීලා තියෙනවා ලංකාවට FIS එකකින් එතකොට ඔය ඩිෆෙන්ස් කෝඩිනේටින් මීටින් එක තිබිලා තියෙනවා 4යි ඒකේ මේ ගැන කතා කරන්න ට්‍රයි කරලා 4:09 තිබිලා තියෙනවා 4:09 මේ ගැන කතා කරන්න ට්‍රයි කරලා තියෙනවා ඊට පස්සේ 4:07 මේ ගැන CNI ට දැනුම් දීලා තියෙනවා 4:08 වෙනිදා මේ ගැන තවතරතුරු වාර්තා වෙලා තියෙනවා ඊළඟට ගත්තම 4:04 අතර මේ සම්බන්ධයෙන් කිසිම ඉහළ තලයට මේ පිළිබඳව තොරතුරු වාර්තා නොවිච්ච නොකරපු බව තියෙනවා අප්‍රේල් මාසේ 15-16 අර බයිසිකල් විපුරපු කතන්දරේ ඊට පස්සේ 20 වෙනිදා මෙන්න මෙහෙම එකක් වෙනවා කියන්නේ 20 වෙනිදා මෙහෙම එකක් වෙනවා 21 මෙහෙම එකක් වෙනවා කියලා 20 වෙනිදා තොරතුරු වාර්තා කරපු බව තියෙනවා මේ සාක්කි WhatsApp වලින් පණිවිඩය ආපු ලව් ලෙටර්ස් වගේ 21 උදේ කතා කරලා මොනවද මෙතෝදිස්ත පල්ලි වලටද කොහෙද ගහන්නේ කියලා මේ ජාතික බුද්ධි ප්‍රධානියා මේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කන්සර් මෙතෝදිස්ත පල්ලි කොහෙද තියෙන්නේ කියලා ඒවා සාක්කිය එහෙම තියෙන්නේ කොහෙද කියලා ඇහුවා කියලා ඒ කතන් සහ ඒ ප්‍රහාරය වුණාට පස්සේ ඒ ප්‍රහාරය වෙච්ච දවසේ සමහර බෝම්බ වෙනකොට අන්තිමෙක් මං හිතන්නේ පුපුරලා තිබෙත් නැහැ ඔය 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 වැඩේ වෙන්නේ කොහොමද කියන එක. සා ඒ එතන ඔය සම්බන්ධීකරණ කාර්යාලයක් පිටවල දුනා. ඒකේ සියලු තොරතුරු මට කියන්නම්. අයිතියක් නැහැ. නමුත් යම් වෙලාවක සිට මම එතන හිටියා. මම දැක්කා. ඒගොල්ලෝ ඇවිල්ලා නම් කියනවා. අතන ගහලා තියන්නේ. අර මෙතන ඒගොල්ලෝ මේ යාළුවෝ. ඒ කියන්නේ යාළුවෝ කියන්නේ යාළුවෝ නෙමෙයි. ඒ කියන්නේ ඉතා හොඳින් දන්නා කෙනෙක් කියන්නකෝ. මේ අර මේ සුමනපාලගේ ගෙදරලු.
මේ අතනාර මේ බණ්ඩාරගේ. ඒ කියන්නේ සුමනපාල කියව අනික්කෙන් දන්නා සුමනපාල කියන්නේ කවුද කියලා. අතන බයිසිකල හැප්පිලා තියෙන බණ්ඩාර කියව බණ්ඩාර කියන්නේ කවුද කියලා අනිත් තුන් දන්නවා කියන්නේ. තුස්ලිම් බූත වෙලා බලන් ඉන්න ඕනේ. යකෝ එහෙම කොහොමද මෙහෙම දන්නේ කියන්නේ. එහෙම දැනගෙන මේවා වෙන්න පුළුවන්ද කියලා. ඒක දැනගෙන හිටියා. ඒක මේ අමුතු මේ එකක් නෙමෙයි. ඒ දැනගෙන හිටියා ඒ එක්කෙනෙක් දෙන්නෙකුත් නෙමෙයි. ඒ හුඟක් අය දැනගෙන හිටියා. ඒ නම කිව්වම ඒ පුද්ගලයින්ගේ හැඩහුරුකම් කිව්ව හැඩහුරුකම් නෙමෙයි කියලා මම වෙන්නේ නම් කිව්වේ. නම් කිව්වම ඒක අනික් අය දන්නවා. මම වර්ජයසුන්දර මේ බ්‍රීෆ් කරේ ඇවිල්ලා. එහෙම ඒ ඇති දැනට. ඒ ඔක්කොම වෙලා. මේක වුණාට පස්සෙත් කිසිම සම්බන්ධීකරණයක් තිබ්බේ නෑ මේ වැඩේ ඇතුලේ. ජනාධිපති එක පැත්තක, ජනාධිපති ලේකම් ආරක්ෂක ලේකම් තව පැත්තක, පොලිසිය තව පැත්තක. ඒතර මේ 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 වැඩේ වුණාට පස්සෙත් මේක ගොඩදමා ගැනීමේ උමනාවක් තිබ්බේ නෑ. මම එකම එක කතාවක් කියන්නම්. හවස් වරුවේ එක වෙලාවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ජනාධිපති ලේකම්ට කෝල් එකක් එනවා. මට මතක නෑ ආරක්ෂක මාත්‍යංශ ලෑන්ඩ්ලයින් එකට දාවේ හෑන්ඩ් ෆෝන් එකකටද කියලා. හෑන්ඩ් ෆෝන් එකකට මේ පොසිබිලිටි එක වැඩි. මට මතක නෑ කොතෙන්ට දාවේ කියලා. කොහොමනම් කෝල් එක ආවා. ඇවිල්ලා කතා කර කර ඉන්නකොට මේ ආරක්ෂක මාත්‍යංශ ලේකම් ජනාධිපති ලේකම්ට කියනවා මේ අහන්න ඇඳිරි නීතිය දානවද කියලා. ඇඳිරි නීතිය දාන්න එපා කිව්වා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලේකම්ට කිව්වා ඇඳිරි නීතිය දාන්න ඕනේ නෑ කියලා. විනාඩි 20කට විතර පස්සේ විනාඩි 20ක් පැය භාගයක් විතර පස්සේ දෙරණේ අර යටින් යනවා. අද සවස 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය කියලා. ජනාධිපති ලේකම් මෙතන, ආරක්ෂක මාත්‍යංශ ලේකම් මෙතන. හැබැයි දෙරණ යනවා යටින්. ඉදින්නම ඇහුවා, ඕන්නේ නැහැ කිව්වා, යටින් යනවා. අද හවස 6 ඉඳන් ඇඳිරි නීතිය කියලා. ඒක පෙන්වලා මං කිව්වම මෙන්න මේක යනවා කියලා. ඒක බලලා මම දෙරණට කතා කරේ. මම කතා කරේ දෙන්නට සාරංගකට කතා කරේ. සාරංගකට මතක ඇති වෙනක කාටරි නිකන් එහෙම නිකන් ඒක එහෙම නෑ. දහවස් වරුවේ සාරංගකට අවිල්ල තියෙන කෝල්ස් ටික බලන්න. කතා කළාම මේ මෙහෙම එකක් තියෙනවා. මේ කවුද මේක කිව්වේ? පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වේ කිව්වා. ඊට පස්සේ කිව්වට පස්සේ එතනින් කවුරු හරි කෙනෙක් පොලිස් පත්‍රේ කතා කරා. කතා කරාම කිව්වා මේ ජනාධිපතිතුමා කතා කරලා කිව්වා. ඊට පස්සේ එයා කිව්වා පොලිස් මාධ්‍ය ප්‍රකාශකට මේක මාධ්‍යට දැනුම් දෙන්න කියලා. දහවස් 6 හරි 6:00 ඉඳන් හරි ඇඳිරි නීතිය කියලා. මේ පුපුරලා ඔක්කොම ඉවරුණාට පස්සේ පැය භාගයක් ඇතුළත ඒ තීන්දුව වෙනස් වෙච්ච විදි. ඊට පස්සේ ඔයගොල්ලන්ගෙන් අහන්න ඒගොල්ලෝ එක මේසෙක ඉඳගෙන කතා කරාද කියලා ඔක උනේ කොහොමද කියලා. එකෙකුට එකෙක් මූණ බලන්න නැතුව හිටියා. එකෙකුට එකෙක් කතා කරන්න නැතුව හිටියා. එකෙකුට එකෙක් ටෙලිෆෝන් කෝල් ලාන්ස කරන්න නැතුව හිටියා. තමන් නිවැරදි වෙලා අනික් කෙනුන් ටික පාවා දීලා මේ වැඩේ ඉවර කරගන්න ට්‍රයි කරා. ඒක ගෙනල්ලා අහනවා මේ අරු තමයි නේද මේක මේව කරේ? නැහැ. එතන ප්‍රශ්නයක් දුණා බුද්ධි තොරතුරු මෙහෙයීමේදී. එහෙම නැත්නම් මේ 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 නිශ්චිත තොරතුරු ටික පුද්ගලයින්ට ලබා දීමේදී. පරිපාලන නිලධාරීන් කියන්නේ මේ ජාතික ආරක්ෂාව සම්බන්ධ තීන්දුව ගන්න يعني මේක අද දවසේදී ආරක්ෂක මාත්‍යංශ ලේකම් වෙන මිනිහා හෙට දවසේදී අධ්‍යාපන මාත්‍යංශ ලේකම් වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා වුණ තරම්. එහෙම නැත්නම් හෙට දවසේදී ජනාධිපති ලේකම් වෙන්න පුළුවන්. හෙට දවසේදී වෙන තරතුරක් වෙන්න පුළුවන්. තානාපති කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර යන්න පුළුවන්. එතකොට මේ පොලිස්පති කියලා කියන්නේ පොලිස්පතිට යම් යම් මාර්ගෝපදේශයන් ආවට පස්සේ ඒ මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක කිරීම තමයි පොලිස්පතිගේ වගකීම තියෙන්නේ. පොලිස්පතිට ආපු ලියුම් හුඟක් ඒවා පොලිස්පති පල්හැඩි ඒජිලට යවලා තිනවා. ඒ යැවීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඔය මේ කවුද මේ ප්‍රියලාල් යටතේ හිටපු 260 ගානකට ඕක දැනුම් දීලා තියෙන්නේ. හිටපු ජනාධිපති කොට්ටාෂ දෙකටම, ඒ කියන්නේ ඒ වෙලාවේ ජීවතුන් අතර හිටපු ජනාධිපතිවරු දෙන්නටම චන්ද්‍රිකා කුමාරතුංගගේ ආරක්ෂකංශත් දැනුවත් කරා කියනවා. මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකංශත් දැනුවත් කරා කියනවා. ඒක කලින් යවලා තියෙන්නේ. එහෙම මේ කවටවත් දන්නේ නැහැ. අනේ අපි නම් දන්නේ නැහැ මේ මේ එකෙක් ඉන්නවා ආම් ಭಾರತ දෙන්න කෝන් කියලා එකෙක්. ඌ මේ Facebook එකේ දාලා තියෙනවා. ඌ තමයි මේක විතරයි දැන විතරයි නෙමේ ඔක්කොම security එකට දැනුම් දීලා තියෙනවා. දැන් ඒව වහගන්න තමයි මේවා මේ මේ වෙන කුරේදෝ ඉන්නේ උන්ගේ ඇඟේ ගහන්න හදන්නේ. මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධිය පිළිගත්තා. කතානායක දැන් ඉන්නේ කවුද මේ 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 මහින්ද අබේවර්ධන පිලිගත්තා. අපිට හඳුන්න අපිව ගණන් ගත්තේ නෑ වැඩි කියලා. එහෙම සිද්ධිය වුණාට පස්සෙත් එක මේසක ඉඳගෙන මේ උනේ මොකද්ද කියන එක හොයාගන්න කිසිකෙකුට උමනාවක් තිබුණේ නෑ. අවසානයේ ජාතික අමතර මෛත්‍රීපාල සිරිසේන මේකේ වරද සම්පූර්ණයෙන්ම මේ නිලධාරීන් දෙන්නෙක් පිටට දාලා. හේමසිරි ෆර්නාන්ඩෝගෙත්, පූජිත් ජයසුන්දරගෙත්, ආරක්ෂක මාත්‍යංශ ලේකම්ගෙත්, පොලිස්පතිගෙත් ඇඟ පිට දාලා. ඒක මුලින් කපන්න හැදුවේ පූජිත ගෑන්ගේ තියලා. ඒ එහෙම නෙවෙයි කියන්න ගිහිල්ලා තමයි ඒක හිමසිරි ගැන්කට හේතු වෙන්නේ. සහ හිමසිරි අර මේ කරපු ප්‍රකාශය කියන්නේ මේක අපි දැනගෙන හිටියා මේක මේ තරම් ප්‍රමාණෙන් සිද්ධ වෙයි කියලා දැනගෙන හිටියේ නෑ කියන ප්‍රශ්නේ. ඇත්ත කතන්දරේ ඒක. හැමෝම මං කියන්නේ ඉහළ සිට පහළට සියලු දෙනා විශ්වාස කරගෙන හිටියා නම් හිටියේ මේ පොඩි ඩප්පියක් ගහලා හැම හැම පොඩි කඩු කිනිසි සෙල්ලමක් දාලා අවම ඩැමේජ් එකකින් වැඩේ ඉවර වෙයි
ඊට පස්සේ ඇක්ෂන් එකක් ගන්නම් කියලා. يعني ඊට පස්සේ මේක අධීර කීපකින් මේක සිද්ධ වෙයි. පළවෙනි අධීර ඉවර වුණාට පස්සේ මේ වැඩේ කරන්න කියලා. එහෙම නැත්නම් ඉතින් තොරතුරු ඔක්කොම ටික තියාගෙන අර අර ඉබ්‍රහීම්ගේ පාරහා නෙමෙයි ගියේ කෙලින්ම ගෙදරටනේ ගියේ. එහෙම කෙලින්ම ගෙදරටම යන්න තරක් මොකද්ද තියෙන ෂුවර් එක? විශ්වාසයි. ඊට පස්සේ අර කවුද ජමිල්ගේ ගෙදර ගියා කියනවනේ. ඒ කෙලින්ම මේ ආයි පාරවල් අහලා මේ මේ අර මේ නානගේ ගෙවල් කොහෙද? ඉබ්‍රහීම්ලා ගෙවල් කොහෙද? අතන ඉස්සරහින් වමට නේද? එහෙම නැහැ. ඉතා හොඳ පුරුදු විදිහට මෙහෙම ගිහිල්ලා මෙහෙම නැවතුවා නේ ඒ කිය කට්ටියක් දන්නවා ඒ ආපු කට්ටියක් දන්නවා එහෙම වැඩේ උනේ ඒ කියන්නේ මේක ඉතා හොඳින් දැනගෙන හිටියා කියන එක ඊට පස්සේ ඒක තව සමහර ඒවා තියෙනවා කීවට වැඩක් නැහැ ඒ කියන්නේ මේ කීවට පස්සේ මේ කියන ඒවා ලොකුවට නිකන් කතන්දරයක් බවට පත් වෙනවා මිසක මේක නිකන් මේ ගැන විමර්ශනයකට යනවා නම් හරි ඒ කියන්නේ ඒවා මේ මං විතරක් දන්නා අමුතු රහස් නෙමෙයි සමාජයේ තියෙන ඒවා සහ ඒවා පිළිබඳව ලොකු අවධානයක් නොමු යොමු ඉච්චා වෙන්න පුළුවන් එහෙම නැත්නම් පාස්කුරිදා ජනාධිපති කොමිෂන් සභාවේ මේ වෙනකොටත් කතා කරලා තියෙන කාරණා ඒවා ගැන කාගේවත් එහෙම ලොකු උනන්දුවක් නැහැ මේ කොන කාගේ හරි එකෙක්ගේ ඇගේ හේතු කරලා මේ වැඩේ ඉවර කරගන්න ඒකට ළඟින්ම කවුරු හරි කොහෙන්ම නිකන් පහලින් ගිලා බහින තනක් තියෙනවනම් මේ ගලා බහින තනක් තියෙනවනම් ඒ ගලා බහින තනකට මේක හරවලා මේ අත පිය දාගන්න තමයි මේ ප්‍රශ්නේ බලන්න බුද්ධියංශ කියන ඒවා ප්‍රකෝටි ගණන් වියදම් කර කර නඩත්තු කරනවා අවසාන ඉතින් අත්‍තරම නඩත්තු කරපු එකේ තේරුමක් නැහැ නේ එකෙක් විල රැඩිකලයිස් වෙනවා ඌ අනික් කවුන්ටික රැඩිකලයිස් කරනවා උන් ත්‍රස්තවාදීන් කරනවා උන් නිසින්ින්ද බෝම්බ හදා ගන්නවා උන් සපත්තු ගන්නවා කලිසම් ගන්නවා මේස් ගන්නවා ඇඳ ගන්නවා උන් උන්ට කැමති තැන් වලට යනවා උන් ගිලප පුර ගන්නවා ඉතින් රෙත්තරද බුද්ධියංශ බුද්ධියංශ නොතිබ්බනම් වෙන්න පුළුවන් දේ මොකද්ද ඒත් ඔය ටිකම තමයි ඒ 270 350ක් වෙයි ඕන්න ඉතින් බුද්ධියංශ තිබ්බා කියලා මොකද ඒ වුණත් නෑනේ අර මේ මේ මේක පුපුරපු නැති බෝම්බේ. ඒතර ඒකත් මේ කවුරුවත් මේ පාලනය කරලා මේ පොලිසියෙන් ඇවිල්ලා ඒකට වෙට්ටු පයින්ද ගිහිල් ගිල්ල කොහේ හරි පුපුරගත්ත එකක් නෙමෙයිනේ. ඒකෙත් ඌ කොහේ හරි තෝරාගත්ත ගමනාන්තයකට ගිහිල්ලා පුපුරගත්ත එකක් වෙනකන්. ඒතර මේ නඩත්තු කරලා ප්‍රකෝටි ගණන් නඩත්තු කරලා මිනිස්සු බඳවාගෙන පුහුණු වීම කරලා දේශීය විදේශීය පුහුණු වීම දීලා ඔක්කොම කරලා ඒ වැඩේ මගහැරලා. දැන් මේ වැඩ මගහැරපුවා ඔක්කොම අමතක කරලා මේක වෙන කොහේ හරි හේතු කරන්න try කරමින් ඉන්නවා. සහය ඇස්සේ මේ තියෙන හිඩස් හොඳටම දන්නා කණ්ඩායමක් මේක පාවිච්චි කරා. සහජ වැඩේ සිද්ධිය වුණාට පස්සේ මේ ප්‍රහාරයේ තියෙන ප්‍රතිලාභ ටික ඔක්කොම ඉගෙන මේ දඩේම එක්ක තමන්ගේ ඌමනාවට සිද්ධ වෙච්ච දඩේම එහෙම නැත්නම් වෙන එකෙක් කරපු දඩේම මේ දෙකෙන් වෙන්න පුළුවන් එක්ක තමන්ගේ ඌමනාවටම මුම් මෙහෙवला මේක වැඩේ කරගත්තා නිකන් අහනවා මේ සිංහල බෞද්ධ නායකයෙකුට ජනාධිපති වෙන්න මේ මේ එහෙම මේ මුස්ලිම් මිනිස්සු මරාගෙන මැරෙයිද වගේ ප්‍රශ්නයක් සිංහල බෞද්ධ නායකයෙකුට ජනාධිපති වෙන්න නෙමෙයි මුස්ලිම් මිනිස්සු මරාගෙන මරන මං කියන්නේ එහෙම දේශපාලන කුමන්ත්‍රණයක් තිබ්බනම් වෙන්නේ ඒ දේශපාලන කුමන්ත්‍රණය සිද්ධ කරලා අවශ්‍ය පසුබිම නිර්මාණය කරලා දෙනවා අරගුල්ලන්ගේ ඒ තිබෙන මනෝභාවයේ අයිඩියොලොජි එක සාක්ෂාත් කර ගැනීම පිණිස ඒ ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම පිණිස එතකොට උන්ට මේ කවුද ජනාධිපති වෙන්න යනම් මලන් කින්ද මන්ද කතන්දරයක් වැඩක් නැහැ උන්ට වෙන්නේ තියෙන්නේ මේ ටාගට් එක උපරිමයටම ගන්න මේකේ වාසිය උපරිමයටම ගන්න උන්ගේ වාසිය උපරිමයටම ගන්න එක මේගොල්ලෝ පාවිච්චි කරා එහෙම නැත්නම් ඒක උන් ඒගොල්ලෝ විතරක් තනියම ගිහිල්ලා මේ වැඩේ කරගත්තා ඒක දේශපාලන වාසිය අනික් කට්ටියක් ගත්තා අතිශය සැකසිත විදිහට මේ සිද්ධිය සිද්ධ වුණාට පස්සේ මේ වැඩේ කරේ තියාගෙන මේ තව කණ්ඩායමක් ගිහිල්ලා ඒක දේශපාලන වාසිය ගත්තා ඒක දැන් ඒ කරපු ඔක්කොම පැත්තක තියලා ඔය නාමල් කුමාර්ලා එහෙම නැත්නම් ඔය පුලි Facebook කාරයෝ එහෙම පාවිච්චි කරලා මේ අපි ගහන්න පටන් අරගෙන තියෙනවා මේ මම නම් දැන් ඉස්සරින් උකට ගන්නෙ නෑ නමුත් මම මේ ටික කියන්නේ එකක් මේ කරුණු දැනගැනීම පිණිස දැන් ඔවා දානකොට දැන් එක channel එකක් එකක් කියනවා Facebook ගේම් බලපුවාම එකක් තියෙනවා screenshot තියෙනවා අරවා තියෙනවා මේවා තියෙනවා දැන් ඇවිල්ලා අහනවා දැන් මෙහෙම පැහැදිලි කිරීම කරාද කරා මේවා ගැන කියලා තියෙනවද කියලා තියෙනවා මේක මොකද මට මේ හන්දි ගන්න හැම්බෙන හැම මිනිහටම තනි තනියම උත්තර දෙන්න බෑ ඒ නිසා තමයි මම අවසානාත්මක තීන්දුව කරේ එකක් කරනවා මේ අවසානයක ඊට පස්සේ ඒ කියන්නේ ඔකගොල්ලෝ කාටරි ප්‍රශ්නයක් තියෙනවා නම් හරි මං ගැන කාටරි ප්‍රශ්නයක් තියෙනවා නම් ලෝකේ නිදහස සාධාරණ ස්වාධීන විදිහට නඩු අහන කොන්දේසි තුනක් කියන්නේ නිදහස අධිකරණයක් වෙන්න ඕනේ ස්වාධීන අධිකරණයක් වෙන්න ඕනේ සාධාරණව නඩු අහන තැනක් වෙන්න ඕනේ එතකොට ඒ වගේ එකකට ඔට්ටු නැති සමහර රටවල් තියෙනවා එහෙම නඩු අහන ඕන උසාවියක එතන ඉනිහාටික මං කියන්නම් ඇවිල්ලා ඒ කියන්නේ නිකන් මේ කියන එකත් පිළිගන්නේ නැත්නම් පිළිගන්නේ නැහැ මේ කිව්වට වැඩක් නැහැ මං දන්නවා නමුත් දැන් මේක කරුණ පැහැදිලි කරගන්න කාට රූමනාවක් තියෙනවා නම් ඒ කරුණ පැහැදිලි කරගෙන ආ හොඳයි කියලා මං කියන එක පිළිගන්නත් පුළුවන් එහෙම නැත්තම් මං කියන එක පිළිගන්නේ නැත්තම් තව කවුරු හරි ඒව නිර්මාණය කරලා තිබෙන ඔය අබුහින් පන්නේ කතන්දර ඒව විශ්වාස කරන්නත් පුළුවන් දැන් මේක බේරගන්නත් එපා එම නිකම් මේ Facebook එකේ YouTube එකේ කිව්වට එහෙම නැත්තම් මේ Twitter එකේ comment වල අර වගේ මේ වගේ දැම්මට මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ නේ
hari, ikan itu, mama dana gini hitiya, mama make kiu wana, mengai kian nih, mama dana gini dalam, mama make kiu wana, itu mama, ike pre-born kerlati ya na, ikka mama minhia mama, hari, ikka mama minhia mama, mangi ike kaling kia lati ya na wana, hebei, mangi ike himan nevei kia lagi ane, etram mangi ike nevei ye kiwi, himan etang mengai ai kian nih, mata bohong ama puru itu make kisi ma sambandhe akne ti ike mataran lakun dagin pro, oh, me mama me, ike gana tamai kiuwe. Mee, mana tahu kata hati ini orang kian, nggak kira kau hari ini dengan mana hell digaran ini pulang muka tuh, mungkin light kapan nanti, mau kau hari ini lain lagi, ini mungkin ya nama, prasnya muka tuh ini, tak tahu mana tuh ini, mami kau mau diot ini bagi bonus kali ya, hari, ini sa, ini mana kami mami ada alat nanti ya, orang ngaruh punya kerja, untuk yang itu pelan, ini itu kan, itu surang kan, trading, mana kata andrat kia kia untuk itu, tetap kian pulang, borut tuh andrat kian pulang, kata andrat lian dat pulang, hadan dat pulang. Hebei, kalau dana itu mang dana yang kita kira, misalnya kualitas dia nama ni, ikan dana ada, mama dana, ikan dana ada, mama dana ini, ikan itu mereka demi, ikan itu demi, ikan itu demi, ikan itu demi, nang ikan itu demi, mana kami memi hakai ani bagi kredit mata dagang nuna agne, sah mama demi mana mata memi emberi mana bag gaga kian berdiri kutne, mangi kami ingin kira dana ni kan inno, sah. Tahu itu, kan? Mama ya kehe magi ya lah. Tahu itu pasal mangga kata under gitu tahu. Kau mati swasa kerana, swasa kerana tak tipe. Eh, dengar aro. Kau saat mau lalang kiri, kau mati swasa kerana ni. Swasa kerana tipe. Insa, me, ekai meke, kian none unik. Me, ani penting kat tama me, kan? Samar me, wahana me. Europe me inna yat me, kekik wadah tu nani kan? Dua putaran pahar demu agiwa. Hehehe, jadi nangi ting. Aout me, kan? Mang kiri mama jiwat tene bonus kali ak. Hari itu berdan, mata ademarunat, petamarunat, mam meren deh itu budawa satu pada, hingga pasi dawa satu, mam meren ni. Ni kita benda pura narkom deh meren ni kene, itu boh kalakar kali meren deh itu ni ekpece mama deh ademarunat, mam bonus kalak jiwa tulah tu meren ni. Hebei deh mat game deh ni mana kaun hari kene, hari. Kene ini mami ni ni aku kaya deh Facebook ke kaya reme, terak ke mana, lihat ni kangen cantik kan, deh mat muna ram buna mami ni 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 kene. Eminsu ke jiwit bela ta adri ini atiti ata pattila, ati ini muka kari memai. Ili ini warga tiam saudarnya tiro, saudarnya tiro. Kene atiti ata patti memi am saudarnya tiro. Meki ini kata udan niti nanti, ho meki ini kata wiswas keran niti nanti. Ego lu wiswas keran kau ruhari kene kene kata awak pada nama keran niti dengue hue hasrim keran ni. Itu kote he meka daruna, he me hasrim ni ke saudarnya. Ma eminsu nu muka tuar tak kian niti nene. Hebei, mungkin. Ewa bi desho pan liko bisa tengamu ekko. Ini nanti kami juga social media ni level level kita bisa tengam. Hebei tingkan. Atau bayar bisa kerja, kerja dikerja. Kerana hima kerana naud mungkin ni. Eking mata ala banyak way. Hebei, ini kerana kaki jiwit itu mana ala bi. Minimal way kerja itu hirai andal mutte muka dekaran. Kau tu kan dekun dekun. Nih, dah malu ana atau bela. Tatta minimal way kerja, amma minimal way kerja itu. Hirai gil lah, patra gil lah, corong nama, corah hatta ayi ni. Ini pasi minyak udah par behalan dulu. Mee minimal lah. Ini sam mata makai jiwit itu perasaan agne. Hima kau uru hari kard hari, podi hari yang gimak tino nang. Tamang ya nih tanda. Mereka dikit ni kan, kuto kisukar lah dia no, mereka kan, aku nanti na paradin no ni bagi kata under, muli kaya tuas kan nanti tindu adi lah dia no, arah bandi ke bandai, arah wai mewai kila, itu ada mana tu ni, arah butti loko kaya nama kadu hilah warta khadan dekili berla, langga langga halah bahali mungkin prakasha argen dekila, anti mereka warta hadela, mungkin minisu kata ageran no ni, ini bagian, mungkin apikian kata ageru pada kamat ne, hari apikian kata ageran kat hundai. Namun, mungkin ini terbaca. Mereka yuktiya kuyagan nunang, agak mula kuyagan nunang. Mereka hari tanah lagan katakan nunang. Nilan terjaga orang terburu duduk komiti itu mukutu ini. Saki kiyak gatad, kagen de saki katte. Samandi sana ayam warta ayam unodil lagiwe. Unga kaitan nih ni. Itu ini warta abla. Awasan ini ada. Budhi torotru okkomiti kat thambela. Ini budhi torotru khalman agaran ini kiri me. Wagi kimi dibba silu me. Wagi kimi peharar. Anu nidos kor nidas kala warta waghalat iya no. Anu kila mukutu ini kila. Balan nih mukutu ini kila. Ewa. Iri pas dengar komiti adaan sahaja, mana? Jangan adi putih komiti adaan, nanti no parlimen itu terim karang sebab awak adaan, nanti no, dah komiti dem mana kali? Kalut parlimen itu terim karang sebab tipbani, uhi dekatan badalu ku, jangan adi putih komision sebab aku dem mana? Kalau anda beri ikhigi, prajaya itu harus kerana kita tidak ada gain depan hamunat, bangkir mahaluku dan wantiya, yojana parlimen itu tarikan villa, ini parlimen itu ingin ke yojana kerla, prajaya itu harus kerana ni kela, prajaya itu harus kerana dap, berapa kerana depan hamunat? Kerana. Ini kalau kau melayu malai,
ඒගොල්ලෝ නිකන් කාලෙන් කාලෙට මේක උඩට ආවට පස්සේ එක එක නෙයියාට ගන්න නටනට එක එක තිරියඩි වන්නන් නටනට මේකේ කල් මරනවා නිකන් හෙන යුක්තියක් ඉෂ්ට කරන්න හදනවා හෙන සාධාරණයක් ඉෂ්ට කරන්න හදනවා වගේ ටෝක් ඉෂු කර කර සමාජය රැපෙන්නනවා එකෙක්ගේ ප්‍රජායිතිය හවුස් කරන්න පුළුවන් වුණාද රාජකාරී පැහැරගෙන ප්‍රජායිතිය හවුස් කරන්නේ වා නෙමේ හිටපු බොද්දි ලොක්කා අදත් පොලිසිය දෙවෙනියා හරි ඊට පස්සේ එකෙන් එක එකම අසාධාරණ වෙච්ච අර පූජිත් ජයසුන්දරට විතරයි පූජිත් ජයසුන්දරට තත් පෙන්ෂන් එක ගෙවනවා ලස්සනට ඊට පස්සේ අනිත් පොලිස්කාරයෝ ටික දැන් දේශබන්දු දෙන්නකෝ වෙන්ට පොලිස්පති එයාගේ නමක් තියෙනවනේ කොමිසමේ කොමිෂන් වාර්තාවේ කවුද පදිනායකගේ නම පදිනායකගේ නමක් තියෙනවා තව නම් කීයක් තියෙනවද ඕකේ මොකද්ද උනේ මොකුත් නැහැ ඒගොල්ලෝ හිටියට වඩා හොඳට ඉන්නවා ඒ නිසා මේකේ මේ මේ ආණ්ඩු වැඩ කරන විදිහ දේශපාලඥයෝ වැඩ කරන විදිහ හරියට තේරුම් අරගෙන එහෙම නැතුව මේ ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ලෙවල් එකෙන් සාධාරණයි හරි ඒ කියන්නේ තමන්ගේ ලෙවල් එකෙන් ගහන්න පුළුවන් එක උට මේ ගහන්න ඕනේ එහෙම ට්‍රයි කරන්නේ නියම් තමන්ගේ ලෙවල් එකේ කියලා හිතාගෙන ඒ ලෙවල් එකට ගහලා ඒ ලෙවල් එකෙන් තමයි ප්‍රශ්න විසඳ ගන්න ඕනේ ඒ ප්‍රශ්න විසඳ ගන්න ඕන ජනාධිපතිලත් එක්ක ගිහිල්ලා ඔය ප්‍රශ්න විසඳ ගන්න ඕක ගිහිල්ලා පොලිස් කාර්යත් ඒ වට කතා කරන්නේ නැහැ සර්ලා කියලා ඒගොල්ලෝ එහෙම ඉන්න ඕනේ ඒ කියන්නේ රට ඇතුළේ ඉන්නේ උණුත් උණු බැලන්ස් එකේ තියන් ඉන්න ඕනේ පිට ඉන්නේ උණුත් එහෙම ගිහින් බල අයයි නිකන් එහෙම කවුරු හරි නිකන් අතපෝන මාන ඉන්න එකේ කට පාට් එකක් දැම්මට ඒ ලෙවල් එක ඇඩ්‍රස් කරන්න බයයි එතකොට නිකන් ප්‍රශ්න අරවම මේ වුණොත් පොලිසිය ඒගොල්ලන්ගේනේ ආණ්ඩු ඒගොල්ලන්ගේනේ වගේ එකක් තියෙනවා ඒක තමයි කියන්න ඕනේ උනේ සහ මේ තව එකක් කියලා තියෙනවා කියන්න මේ ඒවා මතකත් නැහැ සහ කියන්න අවශ්‍යත් නැහැ සමහර දේවල් ඔච්චර මොකද මේ අසත් මවුලානා ගැන මේ පස්සේ රාජිත මන්දකම ඊයේ ප්‍රදකක් කියලා තියෙනවා මේ අසත් මවුලානා ඔය රිෆියුජි ගන්න බලාගෙන ඔය ලොකු කතාවක් කියනවා මේ channel 4 එකේ වීඩියෝ එකක් කරනවා වගේ මේවයි කියලා මේ කියලා තියෙනවානේ ඉවන කියලා මනස් ජාතේ. ඒක අසත් මවුලානට දැනටම රිෆියුජි හම්බෙලා ඉවරයි 99ක් ඒක සහතිකයි. ඒතර එහෙම සහතික එහෙම හම්බුණාට පස්සේ එතනින් එහාට තව එකේ උඩ නිකන් මේ සීන් එකේ ගේම් එකේ ඉන්නේ නැතුව රිෆියුජි ගහ ගැනීමම නම් එකම පරම පරමාර්ථය ඕක ගැහුවාට පස්සේ ඊට පස්සේ කටවහගෙන ඉන්න එක තමයි ඊට පස්සේ කරන්නේ. ඊට පස්සේ ආයේ මේක පවත්වාගෙන යන්න දේශපාලන ක්‍රියාකාරකම් කරන්න ඕනේ. පවත්වාගෙන එහෙම ලංකාවේ ජනකාන්ත මිත්‍යා මතයක් තියෙනවා. ඒ කියන්නේ ගැහුවාට පස්සේ දිගටම මේ වැඩේ කරගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම නිකන් උදුරලා ගන්නවා වගේ සීන් එකක්. එහෙම එකක් වෙන්නේ නැහැ. එතකොට අසත් මවුරණන්ටත් කටවහගෙන හිටියත් කතා කරුවත් දෙකමුත් අවසාන ප්‍රතිඵල ඒක වෙන්නේ. ඒ කියන්නේ වඩා සපවත් ජීවිතයක් පාඩුවේ සද්ද නැතුව ඉන්න ඕන කටවහගෙන ඉන්න එක තමයි හොයලා දෙන්නේ අපිට වෙලා තියෙන්නේ. මේ සරණාගතයක් කියලාත් ගනව. ඒක නම් වෙන ආඩම්බරයි මම බාර ගන්නවා. يعني ගෝඨාභය රාජපක්ෂ වගේ මිනිහෙක් යටතේ පාලනය වෙනවට වඩා රනිල් වික්‍රමසිංහ වගේ නරුමෙක් යටතේ පාලනය වෙනවට වඩා සරණාගතයෙක් වෙන එක මට මගේ ආත්මයට දෙන්න පුළුවන් ඉතා ඉහළ ගෞරවයක්. අරුන් යටතේ පාලනය වෙමින් මගේ නායකයා මගේ පාලකයා මූ කියලා හිතාගෙන වදවි ජීවත් වෙනවට වඩා සරණාගතයෙක් හැටියට ජීවත් වෙලා මැරලා යන එක මරණ කම්ම ඉන්න උනොත් මරණ කම්ම ඉඳලා මැරිලා යන එක ඒක මේ ඒක මගේ ආත්මයට දෙන්න පුළුවන් අතිවිශාල ගෞරවයක් මට. ඒ නිසා ඒ සමච්චලයට හොයි කිණ්ඩියට ඒ පහත් කොට සැලකීම පිණිස ඒ ඩිස්ක්‍රිමිනේට් කිරීම පිණිස මාව මන්දෝත්සාහය කිරීම පිණිස කියලා හිතාගෙන කියනවා නේද? ඒක විශාල ජවයක් සහ මට කරන විශාල ගෞරවයක්. ඒ නිසා දිගටම ඕගොල්ලෝ කියන්නේ මේ පිටේවුන් කියන්නේ නෙමෙයි මම මගේ සෝෂල් මීඩියා හැම එකම මම දාලා තියෙන පොලිටිකල් රිෆියුජි කියලා. හරි. අපි යනවා දැන් ඇති. මේ පසු කතන්දර බොහෝ විට මෙතනින් ඉවරයි. ඒ කියන්නේ මේ ගැන මේ එක දිගට කතා කරන එක මෙතනින් ඉවරයි බොහෝ විට. අපි පුරුදු වෙලාවට පුරුදු තැනකදී මේ හම්බෙමු. මේ කතාව මම මෙච්චර දිගට කිව්වේ සහ මෙච්චර දුරට කිව්වේ මේ පිළිබඳව යම් උනන්දුවක් දක්වන පාර්ශවයක් ඉන්නවා සම මේ ගැන ජනකාන්ත මිත්‍යා මත සමාජය තුළ පැතිරෙමින් තිබෙනවා. මම දන්නවා මේක කිව්වා කියලා ඒක වෙනස් වෙන්නේ නැහැ. නමුත් මේකේ කතාව මොකක්ද කියලා දැනගන්න කැමති කෙනෙකුට සායි කතාව දැනගෙන වෙනස් වෙන්න කැමති මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවනේ විශේෂයෙන්ම මම මගේ channel එක බලන මිනිස්සු එහෙම මිනිස්සු කොට්ටාශයක් මට හැම එකකටම උත්තර දෙන්න උවමනාවක් නැහැ නමුත් මේ channel එක බලමින් මේ channel එකත් එක්ක දීර්ඝ කාලයක් හිටපු අය ඉන්නවා මේ ඒගොල්ලෝ අපි කියනවා විශ්වාස කරා ඒගොල්ලෝ අපි කියන කරුණු කාරණා ගැන යම් අවබෝධයකින් යුතුව විචක්ෂණශීලීව බලපු කණ්ඩායමක් ඒ කණ්ඩායමට මේ කතාව මොකක්ද කියන එක කියාගන්නයි උවමනාව උනේ ඒක මට හැමෝටම හැමතැනම හැම හන්දියකම කියන කාරණා සම්බන්ධයෙන් උත්තර දෙමි උමනාකුත් නැහැ මම එහෙම උත්තර දෙන්න යන්නේ නැහැ මම එහෙම උත්තර දෙන්න බැඳිලත් නැහැ يعني ප්‍රශ්න කරන්න ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා නමුත් මම එහෙම උත්තර දෙන්න බැඳිලා නැහැ හරි ඉතින් එන්න අපි ආයෙ දවසක හම්බෙමු